අයිබුවන් අද ඔබ නැවත නාගානන්ද සමග එක් වෙනවා ලයිව් ඩිස්කෂන් එකකට. දැන් මට ආරංචි මේක දැකලා දැන් ඔබට ගෝඨාභය පල්ලෙවත් ඔය කට්ටියක් දැන් ඔබත් එක්ක ඩිරෙක්ට් ලයිව් වෙනවා කියලා ඔයගොල්ලන්ගේ ඕන ප්‍රශ්නෙකට උත්තර දෙන්න. අපි බලමු ඔයගොල්ලන්ගේ ප්‍රශ්නත් මේ වගේම කොහොමද ඔබට නිර්භයව ඕන ප්‍රශ්නයක් අහන්න ඉඩ දීලා උත්තර දෙයිද කියලා. ඒක මම හිතන්නේ ළඟදීම මම හිතන්නේ මේ කට්ටියත් කරන්න යනවා කියලා ආරංචි අපි බලමු. මේක තමයි ඇත්තටම වෙන්න ඕන සංස්කෘතිය. දේශපාලනයට එනවා නම් තමන් නිර්ව්‍යාජන තමන් ඕනම දෙයකට අවංකන ඔබට හැංගෙන්න කිසිම හේතුවක් නැහැ කිසිම අපේක්ෂකයෙකුට ඔබ අහන ඕන ප්‍රශ්නයකට ඍජුව උත්තර දෙන්න පුළුවන් නම් අන්න අපේක්ෂකයා ඔබට ඒක හොඳ අවස්ථාවක් කවුද මේ අය කියලා තේරුම් ගන්න. ඉතින් යම් හේකින් එන්න බැරි නම් හැංගෙනවා නම් කටුව ඇතුළේ රිංගෙනවා නම් ඔබ දෙපාරක් හිතන්න. මම දැන් කැමතියි ඔබට තියෙන ඕන ප්‍රශ්නයකට නාගානන්දගේ පුද්ගලික ජීවිතේ වෘත්තීය ජීවිතේ දැන් මේ අතරම ඔහු දේශපාලනඥයෙක් නෙවෙයි ඔබ දන්නවා. ඔහු එළ මේ දේශපාලනයට තල්ලු කරලා තියෙන වෙන වැඩපිළිවෙලක්. ඒක ඔහු එතනට තල්ලු කළේ කවුද කියන එක ඔබ දන්නා. කියන්නේ අධිකරණයේ ඔබේ අධිකරණ බලයේ විදියට නිර්භයව ඒක බල ගැන්වීම පිළිබඳ ප්‍රශ්නයක් හින්දා තමයි නාගානන්ද අන්තිමට තීරණය කරන්නේ නෑ මේක මෙතනින් කරන්න බෑ යන්න ඕනේ මහ ජනතාවගේ ප්‍රශ්න විසඳන්න ජනතාවත් එක්ක එක්වන්න ඕනේ කියන එක. දැන් මම කැමතියි ඔබේ ප්‍රශ්න එකින් එකට මේ අවස්ථාවේ ඉඳලා උත්තර දෙන්න. ඇයි ඔබ මේක ගමට ගෙනියන්නේ නැත්තේ? දැන් ගමට ගෙනීමේ වැඩපිළිවෙලක් තියෙනවා. දැන් ඒක මම හිතන්නේ මේ සතියේ දැනට පටන් අරගෙනත් ඉවරයි. හැබැයි ඔය අපේක්ෂා කරන්න එපා ලංකාවේ තියෙන ග්‍රාම සේවා කොමිෂන් මේ වසම්ම 14000 ගාණක්. මේ 14000 ගාණට නාගානන්ද යන්නේ නැහැ. නමුත් ඒක ලස්සනට වැඩපිළිවෙලක් ක්‍රියාත්මක වෙනවා. මේ ගත වෙන්නේ ජූනි මාසෙම මේක යනවා. සෑම ගමක් හැම ගම් දනව්වක් හැම තැනම මේ වැඩපිළිවෙල යන ඒ ගැන කිසිම ඔබ කලබල විය යුතු නැහැ. සුගන්ධිකා මහත්මිය දෙන්නේ නැත්තේ. සුගන්ධිකා මහත්මිය මේ වැඩපිළිවෙලේ ඇය බාර අරගෙන තියෙන විශේෂ වැඩ කොටසක් ඔබට ඇය මේ හලාවත සම්පූර්ණ ප්‍රදේශය සම්බන්ධයෙන් ඔබ ඇයව දකින්න පුළුවන් ළඟදීම. ඒ වගේම දැන් ඔබ අහනින්ද කිව්වේ නැත්නම් මම කියන්නෙත් නැහැ. මේ වගේම අනිත් අය ගැනත් ඔබට දැනගන්න ලැබෙයි. ඒ කට්ටිය හරියට මේ පෙරමුණේ කට්ටිය තව ටික දවසක් යනකොට ඔබට එක එකනා දකින්න පුළුවන් වෙයි. අනෝෂ්ද සිල්වා කියලා ඉන්නවා කෙනෙක්. එයා චෝදනා කරනවා එංගලන්තයේ අරමුණක් ඉෂ්ට කරන්න ආපු චරිතයක් කියලා. දැන් ඕක දැන් මම දැක්ක ගෝඨාභය රාජපක්ෂටත් කියලා තියෙනවා ඇමරිකාවේ අරමුණක් ගෙනාවා කියලා. නාගානන්දට කියන එංගලන්තයේ අරමුණක් කියලා. ඔහොම නිකන් කියන්න එපා. මොනවා හරි කියනකොට චෝදනාවක් කියනකොට චෝදනෙට මොකක් හරි තියෙන්න ඕනේ බේසිස් එකක්. නිකම්ම ගේන්න එපා. ඔක එතකොට බාර ලංකාවේ නීතිපති වගේ වෙනවා. නීතිපතිත් කිව්වා ශ්‍රේෂ්ඨාධිකරණයේදී පහුගිය අවුරුද්දේ මැයි මාසේ 15 වෙනිදා ඔබ ලංකාවේ අධිකරණයේ කෙරෙහි ජනතාවට ඇති විශ්වාසය බිඳින්න විදේශ මිනිසුරන් ගේන්න ආපු එංගලන්තයේ චාරපුරුෂයෙක් කියලා. මේ උනේ 2015 මැයි මාසේ 15. ඒ අවස්ථාවේදී රටේ නීතිපතිට දන ගහන්න මම උත්තරය දුන්නා ශ්‍රේෂ්ඨාධිකරණයේදී. ඒ අවස්ථාවේදී අධිකරණයට නාගානන්ද ඉදිරිපත් කළ ලියවිල්ල ඔහු මේ ලංකාවට විදේශීය මිනිසුරන් ගේන්න හදන්නේ ඒකට මොකද්ද දීපු පිළිතුර? මොකද්ද ඔහු පොදු රාජ්‍ය මණ්ඩලයට යෝජනා කළේ? ඔහු යෝජනා කළා ලංකාවේ අධිකරණය මේ විදිහට අද අකර්මණ්‍ය වෙලා තින්නේ දේශපාලනඥයන්ට එරෙහි වෙන නඩුවලදී පැදුරයට රිංගන්නේ වෙන කිසිම හේතුවක් නිසා නෙවෙයි. අධිකරණයේ පත් කරන කියන්නේ අපේ තියෙන ව්‍යවස්ථාදායක සභාවක්. ඒකේ 10 දෙනාගෙන් 7 දෙනෙක් ඉන්න മന്ത്രിවරු. ඒ 7 දෙනාම ඉවත් කරලා ක්‍රමවේදයක් ගේන්න ලංකාවේ රජයට බලකරන 10 දෙනාම පාර්ලිමේන්තුවෙන් පිටත මේ බලතල බෙදීමේ સિદ્ધාන්තය හරියට ක්‍රියාත්මක වෙන්නේ නැත්නම් නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාත්මක වන්නේ නැහැ. ඒකින්ද ලංකාවේ රජයට බලකරන ව්‍යවස්ථාදායක සභාව සම්පූර්ණයෙන්ම ස්වාධීන කරන්න. නැතුව මේ ලංකාවට විදේශ මිනිසුන් ගෙනල්ලා මේ ප්‍රශ්නේ කවදාවත් විසඳන්න බෑ. එතනින්ම ඔබේ ප්‍රශ්නෙට පිළිතුරු තියනවා කියලා මම හිතනවා ඔබට තේරුම් ගන්න පුළුවන් කියලා. ඔබට ඉංග්‍රීසි පුරවැසියෙක් නේද? පැහැදිලිවම නාගානන්ද ඉංග්‍රීසි පුරවැසියෙක් තමයි. දැන් ඔබ දන්නවනේ එංගලන්තේ පුරවැසියෙක් හා දැන් මේ දැන් ඔබ දකිනවා කියන අහවලා නිර්භයයි ඔහු තමයි මේ ජනාධිපති මැතිවරණ සුදුසුම පුද්ගලයා. ඔහු තමයි මේ තියෙන අභියෝග වලට මුහුණ දෙන්න පුළුවන්. මේ වහබ්වාදයක් දැන් ලංකාවට එනවා. මේ ශාරියානු නීතියක් එනවා. මේකට නිර්භයව පියවර ගන්න පුළුවන් හොඳම අපේක්ෂකයා මෙයා කියලා. හැබැයි ඔය බලන්න ගිහිල්ලා ඔය ගිහලා ඔය ට්‍රැක් එකක ඇවිදිනකොට බලන්න කොහොමද යන්නේ කියලා. පිරිවර ජනතාව බලන්න, බටේ කොච්චර ඉන්නවද කියලා බලන්න. කොහොම නිර්භයකම නාගනන්දත් ඔබට පාරේ හම්බ වෙනවා පුළුවන්. කොහොමද යන්නේ කියලා බලන්න. ඒකෙන්ද පුරවැසි භාවයේ නාගනන්දට තියෙන බව ඒක ඔහුට දැන් මේ ඊයේ පෙරේද ජපාන් යන්න ගියාම මේ මාත් එක්ක වැඩ කරන මගේ සංවිධානයේ තවත් මහත්මයෙක් එක්ක යන්න හිටියේ. මම ඔබට මේකෙන් හොඳට තේරුම් ගන්න කියන්න. ජපානයට යන්න ගියාම අපේ ලංකාවේ තියෙන પાස්පෝර්ට් එකේ අපිව පිළිඅරන් තියෙන ලෝකේ කොච්චර හැල්ලු කරලා තියෙනවද කියන දේ ඔබට පේයි. ජපානයට යන්න ගියාම නාගනන්ද බ්‍රිතාන්‍ය પાස්පෝර්ට් එකක් තියෙන ලෝකේ ඕනම රටකට යන්න පුළුවන්. අපිව පත් කරලා තත්ත්වයේ කෙසේ දෙයක් ඒ මහත්මයා ඒක අරගෙන ජපාන් තානාපති කාර්යාලයට ගිහිල්ලා ඒ ගැන කතා කරපුවම කියනවා සතියක් කල් දෙන්න කිව්වා වීසා හදන්න. කියන්නේ ලංකාවේ දැන් නාගනන්දට ආරාධනා තියෙනවා නිව්සීලන්ත, ඕස්ට්‍රේලියා, ජර්මනි, ෆ්‍රාන්ස්, කොරියා, එතන ගියාම ස්විට්සර්ලන්ඩ්, බ්‍රිටන් මේ හැම රටකම પાස්පෝර්ට් එක දුන්නාන් පස්සේ ලංකාවේ කොහේ යන්නද නාගනන්ද? මටත් එතකොට අර කූඩුවක දාපු ලංකාවේ પાස්පෝර්ට් එක ඒත් අතට පත් කරලා තියෙන්නේ. අර සතෙක් කුරුල්ලට දැම්මා වගේ කොටු වෙනවා. හැබැයි නාගනන්ද නිවැරදි අවස්ථාවේදී ඒක කරා. ඒකට කවුරු කලබල වෙන්න අවශ්‍ය නැහැ. ඒක ඔහු කරපු ඒ වගේම මම මේ දේත් කියනවා. ඔය අපිට පත් කරලා තියෙන දේ ලංකාවේ પાස්පෝර්ට් එක මේතනට පත් කළේ මේ ලංකාවේ තුට්ටු දෙකේ දේශපාලනඥයෝ ඕක අගමුල වෙනස් කරලා ලංකාව ලෝකේ ඕන රටක පිළිගන්න රටක් විදිහටත් ඒකත් ගේනවා. ඔය પાස්පෝර්ට් ප්‍රශ්නේ අහපු ඉඳන් තමයි මම ඔබට උත්තර දෙන්නේ. එළඹ දිත්පුරුෂයෙක්ද නැත්නම් එංගලන්තේ පුරවැසියෙක් පමණද? නෑ, මම ශ්‍රී ලංකාවේ පුරවැසියෙක්. ලංකාවේ පුරවැසිභාවයේ අත්හැරීමේ ක්‍රම දෙකක් තියෙනවා. විදේශයක ඉද්දී තමන්ගේ පුරවැසිභාවයේ අත්හැරලා ගන්න පුළුවන් විදේශයේ පුරවැසිභාවය. නමුත් නාගාලන්ද එංගලන්තේ පුරවැසිභාවයේ ගන්නකොට ලංකාවේ පුරවැසිභාවයේ අත්හැරියේ නෑ. ඒක පුරවැසිභාවයේ තියාගෙන ඒක ලංකාවේ රාජ්‍යයට දැනුම් දීලා ඊට පස්සේ ඒක තියාගෙන තමයි එංගලන්තේ පුරවැසිභාවයත් ගත්තේ. ඒකෙන්ද ඔහු එදත් අදත් ඒ පුරවැසිභාවය එහෙමම ඔහුගේ තිබුණා. ඔබ දෙමළ සම්භවයක් සහිත කෙනෙක්ද? හොඳම ප්‍රශ්නේ දැන් තමයි ආවේ. දැන් ඔබට පේනවා ඇති. දැන් මේ ඊයේ පෙරදා රැසීමකදීත් ඇහුවා. ඔබ නාගනාදන් ඔබේ මේ රැසීමට අපිට එන්න එපා කිව්වා කියලා. ඕක හොඳ ප්‍රශ්නයක්. ඒක හොඳ දෙයක්. ඒ කියන්නේ දැන් ඔවුන්ට දැන් මේ වගේ එකකට එන්න පුළුවන්ද? මේ කට්ටියට ඇවිල්ලා ඔබෙන් ඕන ප්‍රශ්නයක් අහන්න දෙන්න පුළුවන්ද? කල්පනා කරන්න. නාගනන්ද ඔබට දෙනවා නිදහස. ඔහුගේ ඕන ප්‍රශ්නයක් අහන්න ඔබට නිදහස දෙනවා. ඔය ඕන අපේක්ෂකකින් මම ඔබට චැලෙන්ජ් කරන කිසි කෙනෙකුට එන්න බෑ ඒකට. නාගනන්දගේ දෙමළ සම්භවය කියන කතාවට උත්තරේ මේකයි. නාගනන්ද ඇවිල්ලා රත්නපුරේ බටුගෙදර ගමේ ඉපදිච්ච පවුලක බෞද්ධ පවුලක ඉපදිච්ච පවුලේ 11 දෙනෙක්ගේ පවුලක 10 වෙනියා. හරි. නාගානන්ද ශ්‍රීවලි මහාවිද්‍යාලයේ රත්නපුර ඊළඟට ශ්‍රීවලි මධ්‍ය මහාවිද්‍යාලයේ කොළඹ ආනන්ද මහාවිද්‍යාලයේ ඔහු අධ්‍යාපනය ලැබුවේ. ඔය ප්‍රශ්නෙට මට කවුද කිව්වා? නාගානන්ද කියනවා ඔබේ බර්ත් සර්ටිෆිකේට් එක මේ දැන් අප්ලෝඩ් කරන්න කියලා. මම කිව්වා තව ටික දවසක් යනකොට ගියා නාගානන්ද කාන්තාවක් ඇඳුම ගලවලා පෙන්වන්න ගියන්න කියලා හිටා. ඔය තත්ත්වයටත් මිනිස්සු යයි කියලා. කියන මේ දෙය කියන්න. නාගානන්ද ඔබට වචන 10ක් කතා කළොත් 10ම පරම සත්‍ය. රේගු වංචාවකට ඔබතුමා සම්බන්ධ වෙලා අත්අඩංගුවට ගත්තලු. එහෙම පෝස්ට් එකක් ෂෙයා වෙනවා Facebook එකේ. ඔව්. මොකද්ද? ඒකට මම ලෑස්ති වෙලා හිටියා ඔය ප්‍රශ්නේ මගෙන් අහයි කියලා ඔබ. නාගානන්ද ඇවිල්ලා ඔහුගේ මේ පොත පොඩ්ඩක් බලන්න. මම දන්නේ ඔබට පේනවද කියලා. මේ පොත මේක ඇවිල්ලා නාගානන්ද මේකල sustained persecution of veteran fraud investigator, corruption in the customs and the loss of revenue in billions, remedial measures to check the decline මේක කියලා තියෙනවා. මෙන්න මේ දේ මේ පොතේ. මේක නාගානන්ද ප්‍රකාශයටපත් කරන්නේ ඔහුගේ 78 ඉඳලා 2001 දක්වා රාජ්‍ය සේවයේ ඔහු මුහුණ දුන් ඔහුගේම අත්දැකීම්. This is my own authentic account supported by first-hand evidence vividly illustrating the fate of committed law enforcement officers in the government revenue agencies. The officers who make every endeavor to protect the government revenue without sacrificing their integrity, even in the face of direct interference by unpatriotic and corrupt politico-admin business caucus of Sri Lanka. මේ ડોකියුමන්ට් එක මේ පොතේ ප්‍රමාණය බලන්න. මේකේ තියෙන නාගානන්දගේ ජීවිත කතාව ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ සම්පූර්ණයෙන්ම මේ පොතේ තියෙනවා. ඔබට පේනවා ඇති. මේ බලන්න ඔහුගේ ඒ කරපු කටයුතු වලදී පුවත්පත් වාර්තා ගොඩාක් මේ පොතේ ඇතුල් වෙනවා. ඔහුගේ මේ බලන්න මේ ඉන්න රනිල් වික්‍රමසිංහ ඒකට අග්‍රාමාත්‍යවරයා එවකට කරපු බරපතල වංචාවක් සම්බන්ධව. ඒ වගේම මේකේ ඔබට බලන්න පුළුවන් ඔය කියන මේ බලන්න මේක. මේ බලන්න මේකේ තියෙන්නේ මොනවද කියලා බලන්න. මේකේ තියෙනවා මේක කලාපේ පත් කරන වරායේ කොඩිතුවක්කු කප්පන්දුන් විස්කි කේස් පහක් සාමයට මුවාවී උතුරට. කවුද මේ නාගානන්ද ප්‍රභාකරනෝයි මේ දාලා තින්නේ. හරි. ඊළඟ මේ බලන්න. රේගු පරීක්ෂණ වලට අදාළ ලිපිගොනු නිලධාරියාගේ ගෙදර මේ පොතේ ඇතුළත් වෙන දේවල්. ඊළඟට මෙන්න මේ පිට තමයි යෝ කියන දේ. ඔය මේ පොතේ මේ පිට මම ලැජ්ජයි. මේ ජනතා විමුක්ති පෙරමුණට නාගානන්දගෙන් ගැලවීමක් නැති නිසා මේ පොතේ මේ පිට අරගෙන ඔහුගේම පොතේ මේ පිට අරගෙන දැන් ඔහුට මඩ ගහන්න JVP එක කටයුතු කළා. ඇත්ත වශයෙන් දේශපාලන පක්ෂයක් හැටියට ඒ තරමට බංකොල තත්ත්වයට පත්වීම ගැන කනගාටු වෙනවා. මේ පොතේ ඔය කියන සිද්ධිය සම්බන්ධයෙන් ඔබට කියන්න ඕන මොනවද රේගුවේ එවකට හිටිය අධ්‍යක්ෂක ජනරාල්වරයා ඔය කියපු ගැන ඔබට මම යම් දෙයක් දැනුවත් කරන්න ඕනේ. ඔහු කියනවා ඔය සිද්ධිය සම්බන්ධයෙන් මෙන්න මේ විදිහට මෙන්න මේ පිට. මේකට අදාළ පුවත්පත් වාර්තා තමයි මම ඔබට පෙන්වුවේ අර අල්ලස් දෙපාර්තමේන්තුවෙන් ඒ කියන අපු චෝදනාවේදී පත්තර 4ක වැටිච්ච ටික තමයි මේ පිටේ තියෙන්නේ. එක පත්තරයක නෙමෙයි. මේ පොතේ කොටස. මේකේ අධ්‍යක්ෂක ජනරාල්වරයා කියනවා on 27th of November 1992, after a long drawn trial, I was exonerated from the framed up bribery charge. According to the court proceedings, it was proved that the very senior police officer was treated as an untrustworthy witness and it was obvious that Mr. Kodituwaku has been charged on a complaint made by Mr. Mamu and the case had been framed up one. Mr. H.P. Disanayaka, then the Director General Customs, Mr. P. Veerasekara and the ex-DGC and myself gave evidence in the court at the trial of this case. Having had the opportunity of going through the entire court proceedings, I was convinced beyond any reasonable doubt that the said bribery charge was a framed up one on a false complaint. This view was shared by both Mr. H.V. Disanayaka and Mr. Veerasekara. In conclusion, I would like to state that I am convinced. Director General Customs. In conclusion, I would like to state that I was convinced that Mr. Kodituwaku was a victim of mechanisms from untoward elements, especially leading smugglers who considered him to be a threat to their illegal activities. 6 years period under interdiction from 1986 to 1982 on the framed up charge, apparently with the connivance of the police officers, is a clear testimony to this fact. මේකයි තියෙන්නේ ඔබට. දැන් ඔබේ ඔය ගැන ආපු චෝදනාවට ඔය කියන පත්තරවල කෑල්ලක් අරගෙන හැමතැන යන එකටම ඒක හොඳයි ඇත්තටම. එතකොට ඔබට මේ තියෙන රළු අර මැණික් ගාලා පොළවෙන් ගත්තාම ඒක කපලා පොලිෂ් කරලා නැහැනේ. දැන් මේගොල්ලෝ මේ කරන්නේ කට් ඇන් පොලිෂ් කරන එක. එතකොට මමත් ඒකට උදව් කරනවා මෙන්න කියලා අවශ්‍ය කරන දේවල් ටික දෙනවා. හරි මේකත් පාවිච්චි කරන්න කියලා. ඔයක දේශපාලන ජනතා විමුක්ති පෙරමුණ හෝ වෙන ඕන දෙයක් වෙච්ච කියන දෙයක්. ඒකට එහෙම කියන එකේ කිසි ප්‍රශ්නයක් නැහැ. ඒ වගේම මේ සම්බන්ධයෙන් එවකට හිටපු අධ්‍යක්ෂ ජනරාල් කවුද SMJ සේනාරත්න මහතා මේ සම්බන්ධයෙන් බ්‍රිතාන්‍ය මහා කොමසාරිස් කාර්යාලයට ඉදිරිපත් කරන මේ වාර්තාවක ඔහු කියනවා මේ අල්ලස් නඩුව සම්බන්ධයෙන් ඔහු දීර්ඝ වශයෙන් කටයුතු මේ කරුණු දක්වනවා. ඒක මම ඔබට කියන්නේ මේක අර නාගානන්දට එරෙහිව කියන්න කිසිම දෙයක් නැතුව මේ අහක යන නිදොස් කොට නිදහස් කරුවාට පස්සේ ඒ ගැන ප්‍රශ්නයක් අහන්න බෑ කාටවත්. යම් කෙනෙකුට චෝදනාවක් අනිත් එක මේ නඩුවට මම කිව්වා මේ නඩුව මේ නාගානන්ද විසින්ම මෙහෙවලා නැතුව නාගානන්දට චෝදනා පත්‍රයක් දුන්නම් පස්සේ ආයේ කොහෙද සිංගප්පූරුවේ හොස්පිටල් එකට ගිහලා හැංගිලා හිටන් මේ ගෙනල්ලා හැංගිලා හිටන් මේ ලියුම් දෙනවා නෙමෙයි මට අසනීපයි කියලා හැංගුනේ නෑ නාගානන්ද ඍජුවම තමන්ගේ චෝදනා පත්‍රයට මුහුණ දුන්නා. ඔහු කෙලින්ම චෝදනා පත්‍රය ඉදිරි කළා තමන්ගේ නිර්දෝෂීභාවය ඉදිරිපත් කළා හිටන් ඔහු නිදොස් කළා. ඇත්තටම නාගානන්ද අර විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණය ගෙන ආපු වෙලාවේ මේ සම්බන්ධයෙන් මේ අල්ලස් නඩුව සම්බන්ධයෙන් එවල හිටපු අග්‍රාංශකාරවරයාට නාගානන්ද කරුණු ඉදිරිපත් කළා. ප්‍රියසාද් දෙප්ට මම ඔහුගෙන් ඇහුවා ඔය අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් නඩුවේ රජයේ නීතිඥයා තමයි ප්‍රියසල් ඩෙප්. මම ඔහුට කිව්වා එදා ඔය පර්මනන්ට් හයි කෝට් අඩ්බා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයේ ගේන අවස්ථාවේදී නාගානන්ද ඔහුගෙන් ඇහුවා ඔබට මතක ඇති 86 මෙහෙම අල්ලස් චෝදනාවක් ගෙනල්ලා නාගානන්ද අවුරුදු 7ක් ඒකට දුක් විඳා කිසිම හේතුවක් නැතුව. මේ වගේ ත්‍රිපුද්ගල මහාධිකරණයක් තිබුණා නම් දිනපතා නඩු වහලා විභාගයේ තීන්දුව දෙන්න එන නාගානන්ද මාසයක් ඇඳිසලා නැවතේ ඔහු නිදොස් කොට නිදහස් වෙනවා. එහෙනම් යම් තැනක් කට්ටි පනිනවා නම් නඩුවට ඉදිරිපත් වෙන්නේ නැතුව මම අසනීපයි මං සිංගප්පූරුයි කියලා කඩදාහි කියනවා නම් දෙපාරක් හිතන්න. එහෙම කෙනෙකුයි නාගානන්දයි අතර වෙනස දකින්න. මම මේ පුද්ගලින්ගේ නම් කියන්නේ නැහැ. ඔබ දන්නවා මේ කාටද මේ කියන්නේ කියලා. ඔබ රනිල් සහ මංගලගේ බලලා අනිල් වික්‍රමසිංහයි මංගල සමරවීරය ගැන මේ නාගානන්දගේ නඩු කීපයක බරපතල චූදිතය. දැනුත් මේ අවස්ථාවේදී ඔබ දන්නවා අර අප්‍රේල් මාසෙ 21 වෙනිදා අර පාස්කු ඉරිදා සිද්ධියේදී 300ක් 400ක් මිය ගියේ. ඒ සම්බන්ධව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සම්පූර්ණයෙන් දැනගෙන හිටියා. දැන් අර ඔහු කියනවා පොලිස්පතිවරයා කියනවා මට දුන්නා විදේශ තානාපති කමක් දෙන්න කියලා මේක බාර ගන්න කිව්වා. මේ පොඩ්ඩක් දකින්න මේක ප්‍රඥාවෙන් දකින්න. දෙවෙනි ඊළඟට බලන්න අග්‍රාමාත්‍යවරයා. ඔහු රටෙන්ම සමාව ගත්තා මේ සම්බන්ධවම කටයුතු නොකිරීම සම්බන්ධයෙන්. තුන්වෙනුව මහින්ද රාජපක්ෂත් එයාගේ ළඟ විමල් වීරවංශ ළඟ තියාගෙන කිව්වා මටත් මේක ලැබුණා කියලා. දැන් මේ ඔබේ ප්‍රශ්නෙට අමතරව මම මේ කරුණ දක්වන්නේ. මේකෙදී ඔබට මේ දේ කියන්න ඕන. මේ තැනත්තන් මේ රටේ පළවෙනි වතාවට මම දන්නේ ලෝකෙ වෙන රටක වෙනවද කියලා. තමන්ගේ රටේ පුරවැසියෝ ඝාතනය කරන්න තත්ත්වවාදී සංවිධානයකට අවසර දීපේකේ වගකීම රනිල් වික්‍රමසිංහ අග්‍රාමාත්‍ය දැන් ඔබ ඒ නම වඳහන් කළා. ඒ වගේම දෙවනියා මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා තුන්වෙනුව මහින්ද රාජපක්ෂ කියන තුන් දෙනාම වගකීම් බාර ගන්න ඕනේ. ඊට අමතරව මේ දේත් ඔබට කියන්න. ඔබ දන්නවා මීට මේක මේ අදාහපු ලියුමක් රනිල් වික්‍රමසිංහගේ කාර්යාලයෙන්. ඔබ දන්නවද මේ ශ්‍රී ලංකාවේ භෞමික අඛණ්ඩතාවය ස්වෛරීත්වය පාවා දීලා පළවෙනි වතාවට ඇමරිකන් ෆෝසස් වලට හමුදාවලට ලංකාවේ ගොඩ බැහැලා ඔවුන්ගේ යුනිෆෝම් එකකින් ඔවුන්ගේ අවිදරාගෙන තමන්ගේ වාහන වලින් යන්නත් ඔවුන් කරන කිසිදු අපරාධයකට ලංකාවේ අපරාධ නීතිය පාවිච්චි නොකරනවත් ඔවුන් ඇමරිකාවේ නීතියට යටත් කරනවත් ඒ වගේම ඔවුන්ට වෙනම ෆ්‍රීකවන්සි එකක් දීලා ඒ වගේම තවදුරටත් ඔවුන්ගේ කොන්ට්‍රැක්ටර්ස්ලට ඒ පහසුකම් දෙන්න මේ රජය කටයුතු කළා. එපමණක් නොවේ ගුවන් තොටුපළෙන් එන කිසිම දෙයක් රේගු අධිශනකින් තොරව එලියට දාන්න මේ රජය කටයුතු කළා. පසුගියදා මීට මාස 3ක් ඇති වැඩිම වුණොත් හර්කියුලිස් එයාක්‍රාෆ්ට් එකකින් ආවා කාගෝ සම්පූර්ණ කාගෝ ගෙනාව එයාක්‍රාෆ්ට් එක. ඒක රේගුව දන්නේ නැහැ මොනවද ආවේ කියලා. ඒ කවුද ඒකලේ? ඔබ මතක් කරපු රනිල් වික්‍රමසිංහ. මේ තමයි මේ සම්බන්ධයෙන් ඔහුට දැන් නඩු ඔහුට නීති ප්‍රකාර කටයුතු කරන්න අදහස් කළා. ඔහුට දින 14ක් දුන්නා කල් වහාම මේ ගිවිසුම සම්බන්ධයෙන් අත්සන් කරපු ගිවිසුම කොහොමද වහාම මේකේ පිටපතක් කියලා. මේ අදයකට ආපු පිළිතුර. මේ ලියුමේ දිනේ 5 වෙනි මාසේ 30. නමුත් මේක අද තමයි මට ආවේ රෙජිස්ටර් පෝස්ට් එකකින්. මේකෙන් මේ පෙන්නන්නේ දැන් ඔබ අහපු ප්‍රශ්නේ වැදගත්. රනිල් වික්‍රමසිංහ කියන්නේවත් මංගල සමරවීර කියන්නේවත් නාගානන්දට සත්ත පහක වැදගත් චරිත නෙවෙයි. ඔබට මතක ඇති රේගුවේ අධ්‍යක්ෂක ජනරාල්වරිය චාල්ස් මැතිනිය PSM චාල්ස් මැතිනිය ඇයව කණින් ඇදලා එළියට දැම්ම මංගල සමරවීර. මෙයා මේ ක්‍රමවේදයේ තියෙන බරපතල අඩුපාඩු. රටක එහෙම වෙන්න බෑ. වැදගත් දෙපාර්තමේන්තු ප්‍රධානියෙක් එහෙම අදින්න බෑ. ඒ අවස්ථාවේදී අමාත්‍යවරයා මංගල සමරවීර බලන්න ඔබ Facebook එකේ ඈතට ගිහිල්ලා බලන්න නාගානන්ද මොනවද මේ වෙලාවේ උට කිව්වේ කියලා. නාගානන්ද උට දැඩි අභියෝගයක් කළා ඔබ දින ගණනකින් ඔබ ධන ගස්සනවා කියලා. හෙට මංගල සමරවීර ධන ගසයි කියලා ඔබට බලන්න පුළුවන්. ඒ අවස්ථාවේදී ඇයව රේගුවෙන් නිරපහරී කිසිදු සාධාරණ හේතුවක් නැතුව චාල්ස් මහත්මිය තමයි 22ක්ද 24ක්ද නිලධාරීන් දූෂණ චෝදනා මේ අල්ලස් චෝදනා මත දෙපාර්තමේන්තුන් එළියට දැම්මා. ඇයව එළියට දාපු අවස්ථාවේදී ඒ සම්පූර්ණ පදනම් විරහිත සම්පූර්ණ අසාධාරණ ක්‍රියාවක් නිසා රේගු නිලධාරීන් සමග නාගානන්ද අත්වැල් බැඳගෙන ගියා මේකට අපි නැගී සිටමු. මේක අපිට මෙහෙම දෙන්න බෑ. රටක් මේ විදිහට බිඳ වැටෙන්න දෙන්න බෑ. ඇයි අපි ආරක්ෂා කරමු? රේගුණදාරෙන් අවදි කළා. රේගුවෙන් එලියට එන සියලුම කන්ටේනර්ස් නැවතුවා. නවත්තලා මංගල සමරියට දුන්න පැය 24ක් දුන්න වහාම මේ පත්වීම මේ ඇයගේ මාරුවීම අවලංගු කරන්න. මොකක්ද උනේ? අමති මණ්ඩල ඉදිරියේ ඔහුට සිද්ධ වුණා ඇයට ඔෆර් කළා. ඇයට දුන්නා මුදල් අමාත්‍යාංශයේ ජ්‍යෙෂ්ඨ සහකාර ලේකම්. ඇය ඒක ප්‍රතික්ෂේප කළා. මම මොකද මේ වෙලාවේ නාගන්ද කටයුතු කළේ තනිකර ඔබේ අයිතිය මිසක් කිසිම කෙනෙක්ගේ අයිතිය නෙමෙයි. එහෙම රාජ්‍ය මූල්‍ය රාජ්‍ය බදු ආදායමෙන් 70% පමණ අය කරන රේගු දෙපාර්තමේන්තුවේ දුවේ ප්‍රධානියා ඒ විදිහට කණෙන් අදලා දාන්න කාටවත් අවසර දෙන්න බෑ. අන්තිමට මොකද වුනේ? පළවෙනි වතාවට වෘත්තීමේ ක්‍රියාමාර්ගයකින් අන්තිමට රජයට දන ගහන්න සිද්ධ වුණා. ඒකයි දැන් ඔබේ උත්තර ප්‍රශ්න දෙකටම උත්තර ලැබුණා. මංගල සමරිවීරටත් ඒ වගේම රනිල් වික්‍රමසිංහටත් ඔබේ ප්‍රශ්නෙට මම හිතන්නේ පැහැදිලි උත්තරයක්. විනාඩියක් දෙන්න ඒවා වාඩි කරවන්න. Thank you. මේ අවස්ථාවේදී මා සමග ඔබේ ප්‍රශ්න ඉදිරිපත් කිරීමට මේ විනිවිද පදනමේ මේ සම්බන්ධීකරණය කරන ඒ වගේම අපේ මේ මහජනතාව හා මේ අපේ පණිවිඩය ඔබ අතරට ගේන විශේෂ ඒ කටයුත්ත බාර වෙන්නේ නිලධාරියා. ඒ කියන්නේ අපේ පක්ෂයේ අපේ සංවිධානයේ ජාතික සංවිධායක රොෂාන් මහත්මයා මේ සමග එකතු වෙනවා. දැන් රොෂාන් මහත්මයා මේ සම්බන්ධයෙන් ප්‍රශ්න ඉදිරිපත් කරනු ඇති. හොඳයි, එහෙනම් අපි සම්බන්ධ වෙන සිට මේ ප්‍රශ්න ඉදිරිපත් කිරීම සඳහා ඔබේ ප්‍රශ්න වලට අපි නිරන්තරයෙන්ම අවස්ථාව ලබා දෙමින් මේ සාකච්ඡාවේදී කියනවා. අපිට මේ මොහොතේදී යොමු වෙනවා ඔබ ආවට පස්සේ අගමැතිව පත් කරන්නේ කොහොමද? ඔහු කවුරු වෙයිද කියන ප්‍රශ්නය යොමු වෙනවා අපේ ප්‍රේක්ෂකයන්ගෙන්. අපි මේ අපේ අර මේක තියෙන කොන්ස්ටිටියුෂන් එක අතන දැන් ඔබ මේ වෙනකොට දන්නවා නාගානන්ද මේ මැතිවරණයට ඉදිරිපත් වන්නේ මේ තියෙන ක්‍රමවේදයේ මේ අවුරුදු 70ක් 71ක් තිස්සේ මේ වෙච්ච මහා විනාශය සම්පූර්ණයෙන්ම අගමුණ වෙනස් කරන්න. මේ රට මේ මෙතෙක් කල කාන්තාරයකට ගලා බැහැලා නැති වෙලා ගිය රට ඒ ගමන සම්පූර්ණයෙන්ම වෙනස් කරලා ෂේම භූමියකට කැඳවාගෙන යන්න. ඒ වැඩපිළිවෙලදී කරන්නේ ඔහුගේම වසර 10ක අධ්‍යක්ීම් වලින් 2009 ඉඳලා 2019 දක්වා වෙන ක්‍රමවේදයක් නැතුව ඔහු ඉදිරිපත් කරන ඔබට පළවෙනි වතාවට ඔබේ පරම අධිකාරී බලය ඔබට ක්‍රියාත්මක කරන්න අවස්ථාව දෙනවා. ව්‍යවස්ථාදායකයට, ඒ කියන්නේ පාර්ලිමේන්තුවට, කැබිනට් මණ්ඩලයට, අග්‍රාමාත්‍යවරයාට, ජනාධිපතිවරයාට අධිකරණයට ඉහළින් ඔබව තියලා ඔබට දෙනවා නාගානන්ද මේ රටේ පළවෙනි වතාවට බලය දෙනවා රට කෙසේ කළ යුතුද කියන වැඩපිළිවෙල. ඒ කියන්නේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව. පළවෙනි වතාවට මේ රටේ පරමාධිකාරී බලධරයා වන ඔබට මෙතෙක් ඒක හුදෙක් වචනයක් පමණයි. මෙතෙක් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරව ඔබ පරමාධිකාරී බලධරයා හැටියට පිළිගත්තට ඒක හුදෙක් වචනයක් පමණයි. නමුත් ඔබට ඉදිරිපත් කරන මේ නුදුරු අනාගතයේදී ඔබ මුහුණ දෙන ජනාධිපති මැතිවරණයේදී ඔබට ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග ඔහු ඉදිරිපත් කරනවා නව ජනරාජ්‍ය ව්‍යවස්ථාව. ඒ ජනරාජ්‍ය ව්‍යවස්ථාව ප්‍රකාර ඔබ ඡන්දය දෙන්නේ හුදෙක් නාගානන්දට පමණක් නෙමෙයි. ඔහු ඡන්දය ඔබෙන් ඉල්ලන්නේ. ඒ ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබ දකින්නවා දැනටත් ඉදිරිපත් කරලා තිනවා. දැනට මේ අවස්ථාවේදී සංශෝධන ගොඩාක් ඉදිරිපත් වෙනවා. ඒක ඊළඟ මාසෙත් ඊළඟ සංශෝධිත මුද්‍රණය එනවා. ඒක වෙනම වෙනස්කම්නුත් ඔබ දකින්න ඇති මේ වෙලාවට කොහොමද മന്ത്രി ගාන අඩු වෙන්නේ. ඒ වගේම වෙන වෙනස්කම්. ඒකේ තියෙන විශේෂ විධිවිධාන ප්‍රකාර ඔබ ඒ ඡන්දය ප්‍රකාශ කළ ඔහු ජනාධිපති ධූරයට පත් කරපු ක්ෂණයකින් වෙන පළවෙනි වෙනස්කම තමයි ලංකාවේ ජනාධිපති ධූරය අහෝසි වෙනවා. දෙවැනි එක තමයි ඔහු වහාම ජනරාජ්‍ය අග්‍රාමාත්‍යවරයා බවට පත් වෙනවා. බලන්න ඒක අන්තර්කාලීන විධිවිධාන. ඒක නිසා ජනාධිපතිවරයා පත් කරන්නේ ඔහු පත් කරනවා කියන්නේ ඔබ හැමදාම ඉල්ලපු ඔබේ ඉල්ලීම. ඔබ ඉල්ලුවා චන්ද්‍රිකා බණ්ඩාරනායකගෙන් මේ ඉල්ලීම කළා. ඊට අනුතුරු ඔබ ඉල්ලුවා මහින්ද රාජපක්ෂගෙන්. ඊළඟට ඉල්ලුවා මෛත්‍රීපාල සිරිසේනගෙන්. මේ සෑම දෙනාම කලේ ලංකාවේ දේශපාලනයේ සම්පූර්ණ වංචාව. හරි ව්‍යාජ චරිත තමයි ඔබ හැමදාම රැවට්ටුවා. නමුත් මේකෙදි ඔහු කරන පළවෙනි දේ ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත් කිරීමත් සමගම මේ රටේ විධායක ජනාධිපති ධූර ඉවරයි. ඊළඟට විධායකයේ ප්‍රධානී හැටියට එන්නේ ජනාධිපතිවරයා නොවේ අග්‍රාමාත්‍යවරයා. හොඳයි. ඒ වගේම තවත් ප්‍රශ්නයක් එමු වෙනවා. ඔබ දන්නවා වාහන පර්මිට් සම්බන්ධ නඩුව ඔබ ඉතාමත්ම බරපතල විදිහට රැගෙන ගිය නඩුවක්. මේ සිද්ධියේදී රංජන් රාමනායක මහත්මිය අප සමග සම්බන්ධ වෙනවා. ඉතින් රංජන් රාමනායක මහත්මිය සම්බන්ධ කිරීමේ කටයුත්ත එංගලන්තයෙන් කළයි කියන කතාවක් අපිට දැනගන්න ලැබුණා. කවුද මේක කළේ? කොහොමද? මේමය. මේක මම කාටවත් මේ රංජන් රාමනායකට මඩ ගහන්න මට උවමනාවක් නැහැ. නමුත් මේ ප්‍රශ්නෙට උත්තර දෙන්න ඕන. රංජන් රාමනායකට මේ තියෙන නඩුවේ මේ හැම മന്ത്രിවරයෙක්ම මේ ගත්ත පර්මිට් එක විකුණලා රජයේ බදු ආදායම මිලියන 33.5ක් වංචා කළා. මේක සම්පූර්ණයෙන්ම නීති විරෝධී වැඩක්. හැබැයි මේ රටේ ව්‍යවස්ථාදායකයා හා විධායකයින් අයට ජනාධිපතිවරයාට විරුද්ධව රටේ නීති ක්‍රියාත්මක වන්නේ නැහැ. ඔවුන්ට විරුද්ධව අධිකරණයේ නඩුවක් කාපටය විනිශ්චයකාරවරු කාපටේ ගාට රිංගනවා. මේකෙදි රංජන් රාමනායකත් මේ පර්මිට් වංචා නඩුවේ චූදිතෙක්. දැන් ඔබ දකිනවනේ. ඔහු පිනේ හිටිනව නොයෙකුත් අවස්ථාවල දූෂණයට විරුද්ධව. ඒ අවස්ථාවේදී ඔහුට ලොකු ප්‍රශ්නයක් ඇති වුණා. ඔහුට ලෝකෙට මුහුණ දෙන්න බැරි වුණා. මට මගේ මුහුණ කැත වෙනවා මේ වංචාවක නිසා කියලා ඔහුට නාගානන්ද දෙන්න අවස්ථාවක් ඉල්ලුවා. නමුත් නාගානන්දට ගන්න පුළුවන් ඔබට ඕන කෙනෙක් නාගානන්ද පිළිගන්න. හැබැයි ඔබේ චරිතය පිළිබඳ ඔබට ඔහුව සෑහීමකට පත්වන්නේ නැත්නම් ඔහුව කොහෙත්ම පිළිගන්නේ නැහැ. ඒක නිසා රංජන් රාමනායක ප්‍රතික්ෂේප කරන්න සිද්ධ වෙනවා. අවස්ථා කීපයකට පස්සේ එංගලන්තෙන් නාගානන්දට මොහු දාන්න කෙනෙක් ඉල්ලීමක් කරන කරුණාකරලා රංජන් රාමනායකට අවස්ථාවක් දෙන්න කතා කරන්න කියලා. ඒ අනුව තමයි රංජන් රාමනායක මේ කාමරේ මෙතන වාඩි වෙලා හිටන් ඔහුගේ ලේකම්වරයෙක් කියලා කතා කළේ. ඔහුට අවස්ථාව දුන්නා. දැන් ඒ අහපු ප්‍රශ්නය අනුව ඇත්තට මේක බරපතල කැතයි වැඩේ. නමුත් කරන්න දෙයක් නැහැ. ඔහු ඒ නඩුවේ වග උත්තරකරුවෙක්. ඔහුට අවස්ථාවක් ලබා දුන්න නාගන්ද නම සුද්ධ කරගන්න නම් මොකද මිලියන 33.5ක් බදු වංචා කළා. රංජන් රාමනායක කිව්වා මට මම්බික්කේ මගේ පර්මිට් එක මිලියන 22.5කට කියලා. මොකද එහෙමනම් ඔබට තියෙන එකම දේ වහාම අතේ තියෙන මුදල ඒ වෙලාවෙත් මිලියන 10ද 12ද ඉතුරු තිබුණා කිව්වා. මොකද ඒක ගිහිල්ලා අධ්‍යක්ෂක ජනරාල්වරයාට කියවලා කල් ඉල්ලන්න කියලා. එන්නේ විදියට ඒක කිව්වේ රංජන් රාමනායකගේ සත්භාවයෙන්. හැබැයි පැහැදිලිව කිව්වා මම ලියමනකුත් හදලා දුන්නා ඔහුට. මේක තමයි ගිහිල්ලා ඉදිරිපත් කරන්න ඕනේ ඔබ කියලා මේක ගෙවලා ඔබේ අඩු ගානේ ඔබට රටට කියන්න පුළුවන් මම අඩු ගානේ අතේ තියෙන මුදල ගෙවලට ඉතිරි ටික ගෙවන්න කල් ගත්තා කියලා. නමුත් ඒක රංජන් රාමනායකට කරන්න පක්ෂයේ අනිත් අය ඉඩ දුන්නේ නැහැ. නමුත් රංජන් රාමනායක සම්බන්ධයෙන් මට කියන්න තියෙන මෙච්චරයි. ඔහුට ඒ ක්‍රියාව සම්බන්ධයෙන් ඔහුට ඕන වෙලාවක ඔහුට තව ගොඩක් අය ඉන්න ඕනි වෙලාවක නම සුද්ධ කරගන්න පුළුවන්. ගෙවන්න ඕනි හැබැයි වංචා කරපු බද්ද. අපට ආයෙත් ප්‍රශ්නයක් නේද? කවුද එංගලන්තයෙන් වැඩිහත්තුනේ? මේක මම හිතන්නේ සමහර උදවිට බරපතල ප්‍රශ්නයක් කියලා තියෙනවා. එංගලන්තයත් එක්කම නෑ මේ ලංකාවේ පුරවැසියෙක්. ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් එංගලන්තෙන් මට කතා කරලා මම හිතන්නේ ඔහු මෙතන නෑනේ. මට ඒ නම පස්සේ වෙලා මම ඔහුගෙන් අහලා ඔහු කැමති වුණා මම කියන්න. මේ ලංකාවේ පුරවැසියෙක්. ඔහු දන්න කෙනෙක්. කොහොම වුණත් අනුන්ගේ මුදල් තමන්ගේ තේ ලබා ගැනීම හින්නට මේ වාහන පර්මිට් එකේ මුදල් මෙරට ජනතාවගේ මුදල්. ඒ නිසා මම හිතන්නේ ඒ වෙනුවෙන් කරන අරගලය පිළිබඳව අපි විශේෂයෙන්ම ඔබ අගය කළ යුතුයි. ඒ මුදල් මේ රටේ ජනතාවගේ සුබසිද්ධිය වෙනුවෙන් යොදා ගැනීමට අවශ්‍ය වෙන ශක්තිය ලැබෙන විදිහට නැවත ප්‍රාර්ථනා කරන ගමන්ම අපි මේක හරව ගන්න යොමු වෙන ප්‍රශ්නයක් සම්බන්ධයෙන් අපි අවධානය යොමු කරමු. මම හිතන්නේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් ව්‍යවස්ථාව දැන් අපි මේකට ඔබ ඉදිරිපත් කරලා තියෙනවා ව්‍යවස්ථාව. මේ ව්‍යවස්ථාව සම්බන්ධයෙන් බොහෝ දිනෙකට යම් යම් අදහස් සුදාස් යෝජනා චෝදනා තිබෙන බව අපිට දැනගන්න ලැබෙනවා. මේ සම්බන්ධයෙන් කොහොමද මේවා ඉදිරිපත් කරන්නේ ඔබට? මේ ගේන වැඩපිළිවෙල අතරම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ මොකද්ද කියලා ඉස්සෙල්ලාම තේරුම් ගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කියන්නේ රටක් කරන වැඩපිළිවෙල. ඒක ඇල්ලා ඔබ ඡන්දයෙන් පත් කරන ඔබේ සේවකයෝ, පාර්ලිමේන්තුවට යවන ඔබේ නියෝජිතයෝ රට යහ පාලනයකට යටත්ව අවංකව ඔවුන්ගේ ධූරේ කාර්ය කර්තව්‍ය කිරීම සඳහා මේ ආයතන තුනම පාර්ලිමේන්තුව, කැබිනට් මණ්ඩලයේ ජනාධිපති හා ග්‍රාමාත්‍යවරයා, අධිකරණය, මේ ආයතන ඔක්කොම රට පිළිවෙලකට කිරීමේ වැඩපිළිවෙලට තමයි ව්‍යවස්ථාව කියන්නේ. දැන් මේ තියෙන ව්‍යවස්ථාව හදලා තියෙන්නේ නිදහසේ ඔබේ මාතෘභූමිය මංකොල්ල ගන්න. ඒකට මම නිදර්ශන දෙකක් කියන්නම්. දැන් තියෙන ව්‍යවස්ථාවේ තියෙනවා ඕනම මංකොල්ලයක් රටේ පොදු සම්පත් මංකොල්ල කෑම මොන අපරාධ වරදක් කළත් රාජ්‍ය නායකයා ඔබට ප්‍රශ්න කරන්න බෑ. තවත් එකක්. ඔබ කණෙන් ඇදලා එළියට විසිකලත් ව්‍යවස්ථාවෙන් කියනවා නෑ 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 පිටිපස්ස දොරෙන් පාර්ලිමේන්තුවේ යලා වාඩි වෙන්න පුළුවන් කියලා. ඉතින්ද කියන්න ඕන මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව හදලා තියෙන්නේ රටේ ජනරාජයේ පරමාධිකාරිය කියලා හඳුන්වන ඔබව වචනේට පමණක් සීමා කළා ඔබේ ඒ අයිතිය මේ මංකොල්ලයක් කරන ක්‍රමවේදයක්. ඒක නිසා බාධා කිරීමක් කරනවා. අපි දැන් ඔබතුමාගේ කාරණා ඉතා පැහැදිලි. අපිට අවශ්‍ය වෙන්නේ දැනගන්න දැන් කොහොමද මේ සම්බන්ධයෙන් දැන් ජන සම්මත ව්‍යවස්ථාවක් නිසා කොහොමද මේකට යෝජනා ඉදිරිපත් කරන්නේ? ඔව් දැන් යෝජනා දැන් මේ අවස්ථාවේදී 4 වෙනි සංශෝධනය ඔබට ඉදිරිපත් කරලා තියෙනවා. මේ තියෙන ව්‍යවස්ථාවට කියන ප්‍රධාන සංශෝධනය. ඔබට ඕන වෙලාවක දැන් මේ වරින් වර පැවැත්වෙනවා. ඔබට ඕන සංශෝධනයක් ඉදිරිපත් කරන්න පුළුවන් රොෂාන්. ඒ සංශෝධන ආකාරය ඒක ඊමේල් කරන්න පුළුවන් ඔබට. ඒ වගේම මේ සතිපතා පැවැත්වෙන වැඩමුළුවලදී ඔබට යෝජනා කරන්න පුළුවන්. ඒවා ඒක නිසා තමයි දැන් 125කට අඩු කළා മന്ത്രിවරු. ඊළඟට ඔබට මතක ඇති කට්ටියක් කිව්වා මේක 80කට අඩු කරන්න කියලා. සමහර කිව්වා මේක එක්කෙනෙක් හිටියේ ඇති ඒ කාලේ හිටියේ සුද්දගේ කාලේ හිටියේ ආණ්ඩුකාරවරයා පමණ ඒකින්ද බිඳුවට ගේන්න එක්කෙනෙක්වත් ඕනේ නැහැ කියලා. නමුත් මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමසාරිස් කාර්යාලයේ මැතිවරණ කොමසාරිස්වරයා කියන්නේ චෙයාමන් මහින්ද දේශප්‍රිය මහත්මයාත් සමග අපි මේක කතා කළා. ඒ වගේම සීමා නිර්ණය කිරීමේ කොමිසම සමග කතා කළා. සාමාන්‍යයෙන් මේකට ගතවන කාලයේ මාස 3යි මේ සීමාව ඒක ක්‍රියාත්මක කළා මැතිවරණයත් කියන්නේ යනු අන්තිමට තියෙන එක 60කට සීමා කරන්නේ. මන්ත්‍රීවරු 60යි. හැබැයි එතකොට දැන් මේකට සංශෝධනය ඔබ හැව කොහොමද සංශෝධන ගේන්නේ කියලා ඔබ සම්මත කරන ජන සම්මත කියන්නේ ඔබයි සම්මත කරන්නේ. ඇයි මේ රටේ ජනරාජ්‍ය ප්‍රධානියා ඔබ. පාර්ලිමේන්තුවේ ඉන්නේ ඔබේ සේවකයෝ. ඔවුන් නිදහසේ ප්‍රසිද්ධියේ ඔබේ මාතෘභූමිය මංකොල්ල කරන නිසා ඔබ මේ අවස්ථාවේදී ඔවුන් ප්‍රතික්ෂේප කළා. රටේ උත්තර නීතිය ඔබ සම්මත කරනවා. ඒ සම්මත කරන ව්‍යවස්ථාවට කිසිදු සංශෝධනයක් කරන්න පාර්ලිමේන්තුවට අවසර නැහැ. හොඳයි අපි එහෙමනම් නැවත වතාවක් අපි එතන යමු වෙනවා. mail@winimida.lk අපේ ඊමේල් ලිපිණයට යෝජනා අදහස් සුදාස් ඉදිරිපත් කිරීමේ අවස්ථාව ලැබෙනවා. ඒ වගේම දැන් නැවත වතාවක් මේ ප්‍රශ්නේ අපිට යොමු කරන්න සිද්ධ වෙනවා. ජනාධිපතිවරයාගේ අපේක්ෂකෙක් මේ අපේ ප්‍රේක්ෂකෙකින් යොමු වෙන ප්‍රශ්නයක් ඔහු ප්‍රතිපත්තියක් විදියට යෝජනා කරන ව්‍යවස්ථාවක් මැතිවරණයෙන් පසුව කොහොමද සමත් කරන්නේ? පවතින නීති අනුව මේ කතා කරන්න සිද්ධ වෙනවා කියන එකයි. මෙන්න මේ දේ දැනගන්න. ඒක හොඳයි ප්‍රශ්නයක් අනිත් අයටත් දැනගන්න. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීමේ ක්‍රමවේද ගොඩක් තියෙනවා. එකක් පවතින ව්‍යවස්ථාවට අනුකූලව. ඒ කියන්නේ 78 ව්‍යවස්ථාවට අනුකූලව. එහෙම නැත්නම් ඒක සම්පූර්ණයෙන්ම චේතනාන්විතව ප්‍රතික්ෂේප කළා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කියනවා. ඒක තමයි 1972 ඔබට මතක ඇති කොල්නාසිල්ල කළේ. 1948 සිලෝන් කොන්ස්ටිටියුෂන් ඕඩර් ඉන් කවුන්සිල් කියන පළවෙනි කොන්ස්ටිටියුෂන් එක අල්ලලා ප්‍රතික්ෂේප කළා තමයි ඔහු ගෙනාවේ 72 ව්‍යවස්ථාව. ඉතින් 78 ව්‍යවස්ථාවේ තියෙන විධිවිධාන ඔක්කොම ප්‍රතික්ෂේප කළා. මේ කරන්නේ 71 වසරක් මුළුල්ලේ මේ මහා වංචාවෙන් පීඩා වඳින ඔබ ඔබේ මාතෘභූමිය මේකේ මුදා ගැනීම සඳහා තවදුරටත් මොවුන් කෙරෙහි කිසිදු විශ්වාසයක් නොතබා 225ම ප්‍රතික්ෂේප කරමින් ඔබ තීන්දුවක් ගන්නවා මෙන්න අපේ ආණ්ඩුක්‍රයස්ථාව අපි මේක සම්මත කරන්නේ ඔබ ඒක සම්මත කර ඒ කියන්නේ ඔබ පාවිච්චි කරන හැම ඡන්දයක්ම සැලකෙන්නේ මේ ව්‍යවස්ථාව සම්මත කිරීම සඳහා ඔබේ මනාපය ප්‍රකාශ කිරීම කරන. නාගානන්ද ඔය මනාපයෙන් වැඩි ඡන්දයෙන් ජයගත් වහාම ඔහුගේ අස්සනින් ඒක රටේ උත්තරීතර නීතිය බවට පත්වනවා. ඒක එහෙම කරන්න පුළුවන්ද? ඒක තමයි මම ඔබට කිව්වේ තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ප්‍රකාරම නොවේ මේක කරන්නේ. තියෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ තියෙන තුනෙන් දෙකක් ඕන. ඊට පස්සේ ජනමත විචාරණයකට යන්න ඕනේ. දැන් මේ තුනෙන් දෙක ගන්න පාර්ලිමේන්තුව අප්‍රතික්ෂේප කරනවා. ජනමත විචාරණයක් හැටියට සලකනවා ඔබ දෙන ඡන්දය. ඔබට කියනවා හැම අවස්ථාවකදීම බොහොම කල්පනාවෙන් උනන්දුවෙන් ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග ඉදිරිපත් කරන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ඔබ හොඳට අධ්‍යයනය කරන්න. ඔබට ඒක සැකෙමින් කරුණු දක්වනවා. ඔබ ඒ ප්‍රතිපිලිගන්නේ නම් පමණක්. ඔබට මේ අවුරුදු 71 මේ ශාපේ මිදිය යුතුයයි ඔබ කල්පනා කරන්නේ නම් පමණක්. මේ අපරාධකාරයන්ගෙන් ඔබේ මාතෘභූමිය ඔබ ගලවා ගැනීම සඳහා ඔබ ඉදිරිපත් වෙනවා කියලා ඔබ සිතන්නේ නම් පමණක්. එවැනි අවස්ථාවකදී ඔබ තීරණයක් ජනාධිපතිවරණය ජනමත විචාරණයක් බවට පත් වෙනවා කියන එකද? ඔව්. මේ සම්බන්ධයෙන් කියනවා නම් රොෂාන් ඉලෙක්ෂන් කමිෂන් එක මහින්ද දේශප්‍රිය මහත්මයා කරන්නේ ඡන්දයක් මෙහෙවන එක. ඔහුට ඊට එහා කරන්න කාර්යයක් නැහැ. මේක ඉලෙක්ෂන් කමිෂනත් එක්ක පැය ගාණක් සාකච්ඡා කරපු ප්‍රශ්නයක්. නමුත් අපේක්ෂකෙක් ඉදිරිපත් කරන වැඩපිළිවෙල කුමක්ද කියන එක ඉලෙක්ෂන් කමිෂනර්ගේ ප්‍රශ්නයක් නොවේ. අපේක්ෂකයා ඉදිරිපත් කරන්නේ මම මේක කරනවා මම පළාත් සභා ක්‍රමය අහෝසි කරනවා මම පළාත් පාලන ක්‍රමය ගැන කරනවා මේක ඔහුගේ ප්‍රතිපත්ති ප්‍රකාශයේ කතාව. ඔහු කියනවා නම් මම මේ දේ කරනවා මම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සම්පූර්ණයෙන්ම අහෝසි කරනවා. ඒක ඔබට මේ මගේ ප්‍රතිපත්ති ප්‍රකාශයත් සමග ඉදිරිපත් කරනවා. ඔබ ඒ පිළිගන්න වික්‍රමසිංහ මේ ඕන කෙනෙකුට මේ වගේ වැඩපිළිවෙලක් ගන්න කිසිම බාධාවක් නැහැ. මේ උදාහරණ ඉදිරිපත් කරන්න හැකියාවක් තිබෙනවද? ඒ කියන්නේ මේ ලංකාවේ මම ඔබට කියන්නේ ඉතා කෙටියෙන් නැවත ඔබ කෙරේ විශ්වාසය තබන්න. ඔබ තමයි මේ ජනරජයේ පරම අධිකාරිය. ඔබට ඔය තියෙන අත්දැකීම් හොඳටම ප්‍රමාණවත් මේ අවුරුදු 71ක් ඉස්සේ වෙච්ච දේ. ඒකේ ඒ අභියෝගය ගන්නේ ඔබ වෙනුවෙන් නාගානන්ද. 78 ව්‍යවස්ථාව ඉරණම තීරණය කරන්නේ ඔබත් නාගානන්දත් සමග ඇතිවන ඒ ගිවිසුම ප්‍රකාරව. ඔබ ඔහුට ඉදිරිපත් කරන ව්‍යවස්ථාව ඔබ පිළි අරගෙන සහතික කරපු ක්ෂණයකින් ඔහුගේ අසමින් ඒක රටේ උත්තරීතර නීතිය වෙනවා. ඔබට බලන්න පුළුවන් 1978 ව්‍යවස්ථාවේ 85 වෙනි වගන්තියේ දැනට පාර්ලිමේන්තුව සම්මත කිරීම ප්‍රතික්ෂේප කරපු නීතියක් ජනාධිපතිවරයාට පුළුවන් කෙලිම මහ ජනතාවට දාලා සම්මත කරන්න. ඒක 19 වෙනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ඒක ඉවත් කළා. ඒකින්ද ඔබේ බලවය අවතක්සේරු කරන්න එපා ඔබ විසින්. ඔය කියන්නේ ඉතිහාසයේ ප්‍රථම වතාවට සිදුවන විප්ලවයක් හැටියට අපිට මේක දකින්න පුළුවන්. පැහැදිලිවම මේක 1971 ජනතා විමුක්ති පෙරමුණ විප්ලවයක් කළා. උණ්ඩයක් තියන දරුවෝ අපේ වටිනා තරුණ දහස් ගණන් මැරුවා. 89 ආය 60000ක් පමණ මැරුවා. ඒ ඔක්කොගෙම වුන් කලේ මේ ක්‍රමයේ වෙනසක් කරන්න. නමුත් මේ කරන්නේ විප්ලවයක්. හැබැයි මේක එක උණ්ඩයක්වත් පාවිච්චි කරන්නේ නැහැ. මේකේ පාවිච්චි කරන්නේ ඒ වෙනුවට ඔබේ ඡන්දය. ඒ කියන්නේ බුලට් එක නෙවෙයි බැලට් එකෙන් කරන්නේ බුලට් එකෙන් නෙවෙයි. හොඳයි නාගරන් මහත්මයා. අපි ඒ වගේම සම්බන්ධ වෙන්න කැමතියි. දැන් අපි දන්නවා මේ පාර්ලිමේන්තු සිද්ධිය අතිශයින් බරපතල විහිසුණු සිද්ධියක්. මේ සිද්ධියේ දැන් තමයි බොහෝ සංගවිච්ච කරුණු කාරණා එළියෙන් පටන් ගන්න තියෙන්නේ. ඔබ දන්නවා පාස්පුරිදා සිද්ධිය සම්බන්ධයෙන් ඔබ නඩුවක් පවරලා තිබෙනවා පොලිස්පතිවරයා ඇතුළු ජනාධිපතිවරයා ඇතුළු සියලු දෙනාට. පොලිස්පතිවරයාගේ ප්‍රකාශය අතිශයින්ම බරපතල ප්‍රකාශයක් එළියට එමින් තිබෙනවා. මොකද ඔබේ අදහස මේ සම්බන්ධයෙන්? ඔව්. මම ඔය සම්බන්ධයෙන් පොලිස්පති පූජිත ජයසුන්දර මහත්මයාත් එක්ක කතා කළා. මොකද මේක බරපතල සිදුවීමක්. කියන්නේ රටේ පුරවැසියෝ සිය ගාණක් මරණයටපත් කළා. දැනම මනුෂ්‍ය ඝාතනයක් සිදු කිරීමට රජයක් ඉඩ දුන්නා. ලෝකයේ පළවෙනි වතාවට ජනතාව විසින් පත් කරන රජයක් රටේ පුරවැසියෝ මරණයට පත් කිරීමට තත්ත්වවාදී කණ්ඩායමකට අවසර දුන්නා. මේ සම්බන්ධයෙන් මේ චූදිතීන්ට මේක ඇවිල්ලා අපරාධ නීතියේ මෙන්න මෙහෙම දෙයක් තියෙනවා. තමන්ට යම් අපරාධයක් සම්බන්ධව තොරතුරක් ලැබුණොත් වහා මේක විධිමත්ව ඒ සම්බන්ධ වගකීම්වන්ට දැනුම් දිය යුතුයි. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ මෙහෙම කියනවා යම් තැනැත්තෙක් නොසැලකිලි මත්කම මත අපරාධයක් වීමට ඉඩ දුන්නොත් ඒක බරපතල අපරාධ වරදක්. දණ්ඩනය වසර 5. ඒක නිසා මේක එසේ මෙසේ අපරාධයක් නොවේ. ඔබ දැක්කා දැනට ඔය තියෙන පොලිස්පතිවරයාගේ සාක්ෂියෙන් ඒ වගේම ආරක්ෂක අමාත්‍යවරයාගේ සාක්ෂියෙන් ඔවුන් ඔක්කොම කියනවා. මොනවද පොලිස්පතිවරයා කියන්නේ? මට පිළිගන්න කිව්වා. මට කියලා මම උඹට දෙන්නම් විදේශයක තානාපති සේවය දෙන්න. නමුත් පොලිස්පතිවරයා කිව්වා මට පොලිස් දෙපාර්තමේන්තුවේ පාවා දෙන්න බෑ කියලා. මොකද මම පොලිස්පතිවරයාගෙන් මම ප්‍රශ්න කළා පොඩි ජයසුන්දරගෙන් මට කරුණාකරලා ඇත්ත කියන්නේ මම මේකට මේ කට්ටියම අධිකරණයට ගෙනවා කියලා. නමුත් මේ රටේ මේ දේත් කියන්න ඕනේ මේක හොඳට දැනගන්න. මේ රටේ රාජ්‍ය සේවයේ පරිපාලන සේවයේ බිඳුවටම වැටලා ඉවරයි. පෞරුෂය බිඳුවයි. මේ රටේ තියෙනවා නීතියක්. ජාත්‍යන්තර නීතියත් මේකට අදාළයි. ඔබ අහලා ඇති ප්‍රේමවතී මනම්පේරි සිද්ධිය. ඒ වගේම ඔබ අහලා ඇති නියුරන්බර්ග්. ඔහු යන්නේ දෙපාර්තමේන්තුවෙන් රේගු දෙපාර්තමේන්තුවෙන් රටින් පිටවත් වෙන්නේ. ඔහුට ඕවනේ නියෝගයක් දෙනවා චන්ද්‍රිකා බණ්ඩාරනායක අධ්‍යක්ෂක ජනරාල්වරයා මාර්ගයෙන් අර්ජුන රණතුංග සම්බන්ධ ඔහුගේ වාහනයක් සම්බන්ධයෙන් 4 දෙනෙක් අර්ජුන අරවින්ද ද ෆිනෑන්ස් ලුම්බිනි අක්පිරිය වාහන 4ක් සම්බන්ධයෙන් අර්ජුනට සම්බන්ධ නීතිය ක්‍රියාත්මක කරන්න එපා කියලා. නීතිය අනුව ප්‍රකාර කටයුතු කරන මිසක් මේ දේශපාලන පක්ෂය වලට අයට අදාළ විදිහට නෙමෙයි. නාගානන්ද නිර්භයව ඒ තමන්ගේ රාජකාරිය කළා. උහුට රටිනුත් යන්න උනා. ඒක වෙනම කතාවක්. රටින් ගියාට පස්සේ වෙච්ච දේත් ඔබ අහලා ඇති. ඔබ බලන්න පුළුවන් ඔබට 2001 ඔක්තෝබර් මාසේ 9 වෙනිදා හැන්සාඩ් එක අරන් බලන්න. ඒ සම්බන්ධයෙන් ඔබට ඔක්කොම තොරතුරු බලන්න ගියන් කවුද නාගානන්ද රටින් පිටකලේ? ඔහුගේ පවුල පිටින් යන්න සිදු කළේ. මේකෙන් කියන්න තියෙන්නේ මෙච්චරයි. ඔබට ඊළඟට බලන්න ජනාධිපති ලේකම්වරයා හිටපු ලලිත් වීරතුංග ඕන තමන් හොඳටම දන්නවා බරපතල වරදක් කියලා. ජනාධිපතිවරයාගේ උමනාවට රටේ මුදල් අවභාවිත කරන්න බෑ කියන ඔහු දන්නවා. මිලියන 600ක් වංචා කරලා අවුරුදු 3ක් හිරේ ගියා. පොලිස්පතිවරයාටත් මේ අවස්ථාවේදී නිර්භයව නාගානන්දට කිව්වනම් ඔව් මට කිව්වා. මට කිව්වා මම මේක ජනාධිපතිවරයාට කිව්වා කියලා මට නිර්භයව කිව්වනම් මම මේ නඩුවේ පොලිස්පතිවරයා වගඋත්තරකරුවෙක් කරන්නේ නැහැ. නමුත් ඔහුට ඒක කියන්න පෞරුෂයක් තිබුණේ නැහැ. ඒ නිසා මේ නඩුවේ මේක දැන් ශ්‍රේෂ්ඨ අධිකරණයේ දැන් ගන්න නඩුවක ඊයේ නඩුව ගත්තා. දැන් මේක විනිශ්චයකාරවරු 7 දෙනෙක් ඉදිරියේදී විභාගයට ගන්නවා ලබන මාසයේ 12 වෙනිදා. මෛත්‍රීපාල සිරිසේන, රනිල් වික්‍රමසිංහ, මහින්ද රාජපක්ෂ මොකද මතක ඇති ළඟ තියාගෙන කිව්වා බිමල් වීරවංශිකව අපේ ජනාධිපතිවරයාටත් මේ තරතුරු ලැබුණා කියලා. හේමසිරි ෆර්නෑන්ඩෝ ආරක්ෂක අමාත්‍යාංශ ලේකම් පූජිත ජයසුන්දර එවගේ නීතිපති හිටිය ජයන්ත ජයසූරිය දැන් ඔහු අග්‍රමිනිෂ්ඨකාරවරයා මොකද නීතිපති දෙපාර්තමේන්තුවත් කිව්වා මේ ගැන තොරතුරු ලැබිලා නැත කියලා. මේ සියලු දෙනාම මේ නඩුවේ චෝදිතයෝ. මේකෙන් කියන්නේ මේක ඇල්ල බරපතල මනුෂ්‍ය ඝාතනයක්. මේ සියලු දෙනාම මේකට වග කිය යුතුයි. ඒ කියන්නේ මේ පොලිස්පතිවරයාගේ ප්‍රකාශය ඔබතුමාගේ මේ නඩුවත් එක්ක බොහොම ඉතාමත්ම අපූර්වට ගැළපෙන තත්ත්වයක් නේද දැන් නිර්මාණය වෙලා තිබෙන්නේ. අනිවාර්යයෙන්ම පොලිස්පතිවරයාගේ ප්‍රකාශය හා ඒ CD එක අධිකරණයට ඉදිරිපත් කරනවා. මොකද මේක පොලිස්පතිවරයා විදේශ තානාපතිවරයෙක් කරලා යවලා මේකෙන් ගැලවෙන්න බෑ. Taman මේකට වග කියන්න ඕන. මේ රටේ නීතිය ක්‍රියාත්මක කරනකොට ඔබ නිර්භයව ඉදිරියට එන්න. ඒක තමයි මේ රටේ තියෙන ලොකුම ගැටලුව. පොඩි ප්‍රශ්න තියෙනවා. දැන් මේ විදිහට තානාපතිවරයෙක් හැටියට අල්ලසක් දීමක් වගේ දෙයක් නෙවෙයි මේ සිද්ධ වෙන්නේ. යන්නේ මේ මොකක්ද මේ සිද්ධ වෙන්නේ? මේක බරපතල ප්‍රශ්නයක් මේ රටේ ජනතාවට. පැහැදිලිවම රොෂාන් මේක අල්ලසක්. මේ දුන්නේ ඔහු මම දැක්කද පත්තරවල තියෙනවා. මට අල්ලසක් දීලා හිටන් මේකෙන් ගැලවෙන්න මෛත්‍රීපාල වහගෙන වෙන කෙනෙක් පිටේ වරදපටවල ඊට පස්සේ ඒ වෙනුවෙන් සතුටු කිරීමක් කරන්න ඒක බරපතල ප්‍රශ්නේ. මම හිතන්නේ ඉතාමත්ම බරපතල ප්‍රශ්නයක්. ඔබට විශේෂයෙන්ම අගය කරන්නේ මෙවැනි තත්ත්වයක් තුළ මේ රටේ ජනතාව වෙනුවෙන් කවුද කතා කරන්න කියන ප්‍රශ්නයක් තිබෙනවා. ඔබට මතක ඇති රොෂාන් පසුගිය අවුරුද්දේ ඔක්තෝබර් 26 වෙනිදා කළ කුමන්ත්‍රණයක්. මහින්ද රාජපක්ෂයි මෛත්‍රීපාල සිරිසේනයි. ඒ කුමන්ත්‍රණයේ ඒක කුමන්ත්‍රණයක් කියලා කියන්නේ මේ රටේ කවුරුත් හිටියේ නැහැ. නීතිපති හිටියේ ජයන්ත ජයසූරියත් එක්කලා රටම වංචා කළා. ඔබ අවස්ථාව ඉදිරිපත් වුණා. මම ඒ අවස්ථාවේදී මහ රටේ මහ ජනතාවගේ පරමාධිකාරී අයිතිවිනේ ඉදිරිපත් වුණා. ඒ අවස්ථාවේදී අධිකරණය කිව්වේ මොකද්ද? මෛත්‍රීපාල සිරිසේන මුළු රටම රැවටුවා ඒ අවස්ථාවේදී. මුළු රටම වංචා කළා. මේක තමයි මේ රටේ තියෙන මහත් ඛේදවාචකේ. අවංකකම, නීතිගරුකම, නිර්ව්‍යාජත්වය මේ මොනෝකත වෙනද? එහෙම දෙයක් ලංකාවේ නැති නිසා තමයි අපි මේ විදිහට අනාත වුනේ. ඒකින්ද මෙතනදී ඒ අවස්ථාවේදීත් ඕන් කළේ ඒක දැනුත් මේක කරන්න මේක මේවට මොන් සියලු දෙනාම එක හා සමානව වගකීම් යුතුයි. මීට පෙර අපි කතා කළ කාරණාවට අදාළව නැවත ප්‍රශ්නයක් අපිට යොමු වෙනවා. මෙතනදී අහන්නේ මේ ඇත්තටම ඔබේ ව්‍යවස්ථා සංශෝධනයේ හරිම ප්‍රශ්නකාරී. මේ විදිහට සෑම ජනාධිපතිවරණයකින් පස්සෙම ව්‍යවස්ථා වෙනස් වෙන්න පුළුවන් නේද? ඒක බරපතල ප්‍රශ්නයක් නේද? වටින ප්‍රශ්නයක්. හැබැයි කවුද දැන් මම ඔබට කිව්වා ඇත්තම කියනවා නම් මේ නාගානන්දට පාර්ශව කීපයක් කතා කළා මේ වැඩපිළිවෙල ඉදිරිපත් කරන්න ඇත්තම මේ නාගානන්දට ජනාධිපතිවරණේ සත්ත පහක වටිනාකම නැහැ. මේ හදන්නේ ඔහු ගේන්නේ මේ ක්‍රමවේදයක් ගේනවා මේ රට මුදා ගැනීම සඳහා. වැඩපිළිවෙලක් ගේනවා. ඒක මේ විදිහටම ඉදිරිපත් කරනවා නම් කවුරු හරි ඒ වඳ සාහිත්‍යයක් දෙනවා නම් ඒක නාගානන්දට පිළිගත හැකි ආකාරයකට ඒක ඉදිරිපත් කරනවා නම් නාගානන්ද ඒ ගැන සලකා බලන්න සූදානම්. මේ වැඩපිළිවෙලේදී මොකද්ද වෙන්නේ? ඔබේ ඡන්දයෙන් නැතුව ඒක සම්මත වෙනවද? නැහැ. මොනවද නාගානන්ද මේකෙන් කරන්නේ? කාර් පර්මිට්, ලිකර් පර්මිට්, පෙට්‍රල් ෂෙඩ්, ඩිසෙන්ට්‍රලයිස් බජට්, පෙන්ෂන් මේ ඔක්කොම අහෝසි කරනවා. කොයි අපේක්ෂකයාද මේකට කැමති වෙන්නේ? කවුද මේවට ඉදිරිපත් වෙන්නේ? ඒ වගේම ඔබට කිසිදු මේ මෑතකදී අපි කළා සෝෂල් මීඩියා එකෙන් ලංකාවේ රටේ මේ පරම අධිකාරී ජනතාවට අධිකරණය කරේ ඇති විශ්වාසය. ඒ කරපු සමීක්ෂණයේ ප්‍රතිඵල අනුව රටේ මහ ජනතාවගෙන් 97% රටේ අධිකරණය කරේ කිසිදු විශ්වාසයක්. ඒක නිසා මේ ඔබ සම්මත කරන ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව සම්මත කිරීම සමගම අභියාචන අධිකරණය හා ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඉන්න සියලුම විනිශ්චයකාරවරුන්ගේ දූර අහෝසි වෙනවා. ඒ වගේ මේ ආයතන වල ඉන්නවා නම් ගෞරවාන්විත විනිශ්චයකාරවරු ඔවුන්ට නැවත පත්වීමේ අයිතිය තියෙනවා. ඒ ඔවුන් පත් වෙන්න පුළුවන්. නමුත් මේ තියෙන ක්‍රමවේදයේදී මේ කරන වෙනස්කම් වලින් ඔබට කියන්න ඕනි ඔබේ සිහිනේ සැබෑ කරන වැඩපිළිවෙලක් මේක තියෙන්නේ. අධිකරණයේ විනිශ්චයකාරවරුන්ට ලැබෙනවා මේ ලංකාවේ පළවෙනි වතාවට යුරෝපයේ රටවල් වල තියෙනා වගේම පාර්ලිමේන්තුව සම්මත කරන ඕනම නීතියක් අභියෝග ලක් කරන්න රටේ පුරවැසියන්ට අවස්ථාව ලැබෙනවා. ශ්‍රේෂ්ඨාධිකරණයට බලය ලැබෙනවා. මින් ඉදිරියට ශ්‍රේෂ්ඨාධිකරණයේ කිසිදු විනිශ්චයකාරවරයෙක් අභියාචන ආදී කිසිදු විනිශ්චයකාරවරයෙක් රටේ රාජනායකයා කෙරෙහි ඉස්සරහට යන්නේ නැහැ. ඔහුගේ මේ තනතුර බාර ගැනීමේදී ඔහු දෙන ප්‍රතිඥාව දෙන්නේ. ඒක කවුද දෙන්නේ? තවත් විනිශ්චයකාරවරයෙකු දෙන්න පුළුවන්. මොකද මේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදය කියන සංකල්පය හරියට ක්‍රියාත්මක වන්නේ නම් බලතල බෙදීමේ සිද්ධාන්තය doctrine of separation of power ව්‍යවස්ථාදායකය විධායකය අධිකරණයේ ස්වාධීනව එකට එකක් සම්බන්ධ වෙන්න බැරුව ස්වාධීනව ක්‍රියාත්මකයි. ඒක ක්‍රියාත්මක කිරීම සඳහා වැඩපිළිවෙලක් හරියටම ප්‍රථම වතාවට ලංකාවේ හඳුන්වනවා. මේ ව්‍යවස්ථාවෙන් කිසිදු ආකාරයකට ව්‍යවස්ථාදායකට විධායකට අතපොවන්නත් බෑ. විධායකට ව්‍යවස්ථාදායකට අධිකරණයට අතපොවන්නත් බෑ. අධිකරණයට ව්‍යවස්ථාදායකට විධායකට අතපොවන්නත් බෑ. මේ ආයතන තුන හරියටම ක්‍රියාත්මක වුණාම ඔබ දකී ඉදිරියේදී අපරාධ කරපු අය පේලියට යන්න ඕන තැනට යයි. මට නැවතත් බාධා කරන්න සිද්ධ වෙනවා. මම අහපු ප්‍රශ්නේ නැවතත් මේක ජනාධිපතිවරණයක් මැතිවරණයක් පාසා සිද්ධ වෙන ක්‍රියාවලියක් වේද කියන එක සම්බන්ධයෙන් මේ ප්‍රශ්නේ යොමු වෙන්නේ. ඒක එහෙම වෙයිද? ඉතින් ඒක වෙන්නේ කොහොමද? කවුද මේ වගේ වැඩපිළිවෙලක් කරන්නේ? එහෙනම් මීට වැඩිය හොඳ වැඩපිළිවෙලක් ගේන්න ඕනේ තාම අපේක්ෂකෙන්. ගෙනල්ලා කියන්න ඕනේ මෙන්න නාගානන්ද කියන අපේ ව්‍යවස්ථාවට වැඩි ඉදිරියට යන ව්‍යවස්ථාවක් මම ගෙනාවා කියලා. එතකොට ඔබ ඒක සම්මත කරන්නද? ඒ කියන්නේ මේ රටේ ජනතාවගේ තියෙන බුද්ධිමත්භාවයත් සහ මේ කාරණා සම්බන්ධයෙන් අදවන විට තියෙන උනන්දුවත් එක්ක කෙනෙක්ට ගේනවා නම් ගේන වෙන්නේ ඔබේ ව්‍යවස්ථාවට වඩා හොඳ දෙයක්. විශ්වාස කරනවා අපේ රටේ ජනතාව ඒ වගේ තත්ත්වයක ඉඳීවි කියලා සමහර දුවේ කියලා මේ රටේ ජනතාව වෙනස් කරන්න බෑ. මේ ජනතාව හැමදාම හිතන්නේ සාම්ප්‍රදායික විදිහට නිල් කොළ රතු වලින් පිට ගැලවෙන්නේ නැහැ. ඒ වගේම සමහර දුවේ කියනවා අර ලේනෙක් මුහුද තමන්ගේ වලිගෙන් ඉහින්න උත්සාහ දරුවා වගේ මෙන්න මෙහෙම කතා කියනවා. මම දැන් ඒක ගැන පැහැදිලි කිරීමක් අපි උගෙන් තමයි බලාපොරොත්තු. ඒක හොඳ දෙයක් ඔබ නැගුවේ. මේ කරන හදන දේ උත්සාහය මොකද්ද කියලා ඔබ බොහොම ප්‍රඥාවෙන් හිතන්න. මේ වෙච්ච මහා විනාශය ඔබේ දරුවන්ට යන්නම නැති කරලා මේගොල්ලෝ හැමදාම කතා කරන සංවර්ධනයක් ගැන මේ රටේ සිදුවෙච්ච සංවර්ධනයක් නැහැ. සංවර්ධනයක් වුණා නම් ඔබේ ජීවන තත්ත්වය දියුණු වෙන්න ඕන. රුපියල මේ විදිහට ධන ගහන්නේ නැහැ. ලංකාවට නිදහස දෙනකොට රුපියල ඉන්දියන් රුපියල් 2.50 ගෙවන්න ඕන. ඩොලර් එක පවුම ලංකාවේ රුපියලට සමානව ආසන්නයේ තිබුණේ. සංවර්ධනය කොතෙක් ලස්සනට සිද්ධ වුණාද කියනවා නම් අද ඇමරිකන් ඩොලර් එක රුපියල් 180ද 90ද ඒ වගේම ඉංග්‍රීසි පවුම රුපියලකට රුපියල් 200 ගාණක් ගෙවන්න. ඔන්න අපේ සංවර්ධනය. මෙතන සිද්ධ වුණේ ඇත්තටම කන්ස්ට්‍රක්ෂන් ගොඩනැගිලි හදනවා කියන්නේ සංවර්ධනය නෙමෙයි. සංවර්ධනයක් වුණා නම් රටේ මහ ජනතාවගේ ජීවන තත්ත්වය දියුණු වෙන්න ඕනේ. පුරවැසියෝ සතුටින් ඉන්න සමාජයක් ඇති කරන්න ඕනේ. එහෙම දෙයක් මේ ලංකාවේ වුණාද? ඇත්තටම වුණා. කාටද වුණේ? රටේ පොදු සම්පත් බිලියන ගාණක් වංචා කරපු දේශපාලනඥයන්ට නම් සංවර්ධනය වුණා. ඒකින්ද මේ දේ කියන්න ඕන ඔබට මේ ගන්නා පියවර මේකෙන් කරන්න මේ රටේ මෙතෙක් කල් ගලාගෙන ගිය මේ විච මහා ඛේද වාචකය අවසන් කළ නැවත නිවැරදි පියවරකට ගෙනීම. ඒ නිසා අපි විශ්වාස කරනවා මේ රටේ ජනතාව මෙවැනි වැඩ පිළිලක් එක්ක බොහොම හැඟීමෙන් සහ උනන්දුවෙන් එකතු වෙයි කියලා. එහෙමද? ඔව්. ඔබ දැක්කා නාගානන්ද මිරිසල කිව්වා නාගානන්ද වසර 3ක් ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහු මේ ගෙන අභියෝගයට විරුද්ධ ශ්‍රේෂ්ඨාධිකරණයේ ඔහුට අවුරුදු 3ක් ඔහුගේ වෘත්තිය තහනම් කළා. යථාදී නාගානන්ද මොනවද ඔබට කිව්වේ රටට? ශ්‍රේෂ්ඨාධිකරණයේ තමයි ගැඹුරු මුහුදේ ඒ සුනාමිය ඇති කළේ. දැන් ඒ සුනාමිය ගොඩබිම කරා පාවමින් ඉන්නවා. මේක අන්තිමට අද ඇවිල්ලා සෝෂල් මීඩියා එකකින් උදය කළා වැඩසටහන. චන්ද්‍රිකා බණ්ඩාරනායක ඒ ගත්ත බහුතරයටත් වඩා මේ රටේ මහ ජනතාව සිංහල බෞද්ධ ජනතාව මේ වට රොක් වේ. දූෂණයේ අල්ලසින් පීඩා වෙච්ච සියලු ජනතාව මේක සිද්ධ වේ. එයි ඔවුන්ට යන්නේ මන් නැති කළා. මේ සද්ධර්මයට මෙතන බෞද්ධ ශිෂ්ටාචාරයට අපි එතන ප්‍රෞඩ අතීතයේ සම්පූර්ණයෙන්ම වලලන විදිය දේශපාලනඥයන්ට යන්නේ නම නැති වෙයි. ඒ වගේම අනෙකුත් ජාතිකයන්ට මුස්ලිම් ජාතිකයන්ට මේ රටේ ඒකත් කියන්න ඕනේ. ඔවුන්ගේ සංස්කෘතිය ඇවිල්ලා ලංකාවේ මුස්ලිම් සංස්කෘතියක් තිබුණේ. හැදියාවක් තිබුණේ. සෞදි අරාබියෙන් මෙහි ආපු ශාරියාවක් මෙහි තිබුණේ නැහැ. මම දකිනවා මේ Facebook එකේ දාන post වලින් ඔවුන්ට තිබුණේ වෙනම වැඩපිළිවෙලක්. ඔවුන්ගේ සංස්කෘතිය එහෙමයි. මෙහි මේ කළු පාට ලෝගු දාගෙන ආයෙ හිටියේ නැහැ. ඔවුන් මේ රතු සාරි පොටෙන් තමයි ඔවුන් හිස වැහුවේ. ඒ ඇරෙන්න මේ විකාර තිබුණේ නැහැ. ඔය කියන මද්‍රාසා තිබුණේ නැහැ. මේ කියන අන්තවාදී වැඩපිළිවෙල මෙහි තිබුණේ නැහැ. ඔය විදිහට රට පාවා දෙමින් මෙහි ශාරියා විශ්වවිද්‍යාල හදන්න අවශ්‍යතාවය තිබුණේ නැහැ. ඕක ලංකාවේ ඉන්න ඉස්ලාම් භක්තිකයෝ කවදාකවත් අනුමත කරන්නේ නැහැ. මේ අන්තවාදී වැඩපිළිවෙළ ප්‍රතික්ෂේප කරන සියලුම මුස්ලිම් ජාතිකයොත් නාගානන්ද වටා එක් වෙයි. ඒ වගේම දැන් මේ නාගානන්දට දෙමළ කාඩ් එකක් ගහනවා නාගනාදන්. නාගානන්ද ගියාම යාපනයේ ගියාම කිව්වා දෙමළ මව්පියෝ අර දෙමළ දරුවෝ කීප දෙනෙක් ගිහිලා උසාවියට ගිහිලා නිදහස් කරගන්න ගියාම ඉංගලන්තේ ඉන්දියාවේ මේ යාපනයේ ඉන්න අරුන්ගේ ඉල්ලීම අපිට ඒක කරපුවාම දෙමළ අම්මාවලු තාත්තවරු දැක්ක පියවරු දැක්කා අපි දෙමළ සිංහල මිනිස්සු ගැන හිතන් හිටපු සම්පූර්ණයෙන්ම වැරදි කියලා. ඇයි? නාගානන්ද කොළඹ ඉඳලා පොයින්ට් පේඩු උසාවියට ගිහලා ඕන් ටික මුදාගත්තේ. දැන් නාගානන්දට මොවුන් ගහනවා කාඩ් එකක් මොනවද? නාගනාදන් දෙමළ ජාතිකෙක් කියලා. ඒකෙන් දෙමළ ජාතිකයොත් නාගානන්දට එකතු වෙයි. අන්තිමට මොවුන්ට දැඩි අභියෝගයකට ඉස්සරහට මුහුදේ දෙන්න තියෙනවා මැතිවන්නේදී. මම දැන් පැහැදිලි කරනවා. ඒ වගේම තව දෙයක් මේ අහනවා. මෙහෙම ව්‍යවස්ථාවක් මාරු කරන්න පුළුවන්. නැත්නම් වෙනස් කරන්න පුළුවන්ද බැරිද කියලා විශ්වාස කටයුතු ආකාරයේ සහතිකයක් දෙන්න පුළුවන්ද කියලා අහනවා චන්දර කලින්. කෙටි උත්තර මේ දෙන උත්තරේ තමයි ඔබට පැහැදිලිවම දෙන්නේ. ඊට වඩා තහවුරු කිරීමේ ක්‍රමවේදය තමයි 1972 කොල්ලාසිල්ල ජනරජ ව්‍යවස්ථාවක් ගේන්න හදනකොට මේක අභියෝගයට ලක් කළ අධිකරණය. ශ්‍රේෂ්ඨාධිකරණයට අභියෝගයට ලක් කරපුවාම මම හිතන්නේ සෝමසුන්දරම් කියලා මහත්මයෙක්. ඒක අභිකම අධිකරණයක් වුණේ නැහැ අපිට. ඒකට මැදිහත් වෙන්න බෑ. එහෙම දෙයක් ලංකාවේ නැහැ කියලා. එහෙම දෙයක් වෙලා නැහැ කියලා. ඊට පස්සේ ඒ මහත්මයා ඒක සම්මත වුණාට පස්සේ ගියා අධිකරණයට. මොනවද අධිකරණය කිව්වේ? අපිට දැන් කරන්න දෙයක් නැහැ. අපි ආණ්ඩුවේ හත්තාවේ යටතේ දිරුන් දීපු විනිසකාරවරු කියලා. මේකෙදි මොකද වෙන්නේ? ඔබ සම්මත කරපු හැටියෙම දැනට බරපතල දූෂණ චෝදනා ලබාගෙන සියලුම මිනිස්කවරු ගෙදර යනවා. ඊළඟට ඔබ සම්මත ක්‍රම ආණ්ඩුක්‍රියාත්තා ප්‍රකාරව ඔබ දකිනවා මේ ව්‍යවස්ථාවේ හා ප්‍රතිපත්ති ප්‍රකාශනයේ කවුද ශ්‍රේෂ්ඨාධිකරණයට හා අභියාචනාධිකරණයට නම් කරන මිනිස්කවරු කියලා. කවුද ඒ වගේම ව්‍යවස්ථාදායකයට සභාවපත් කරන 10 දෙනාම? කවුද නාගානන්දගේ ඔහු සමග නැවත පාර්ලිමේන්තුව රැස් කරන තුරු අලුතෙන් ඡන්දයක් පවත්වලා නැත් කරන තුරු ඔහුගේ උපදේශක සභාව 24 දෙනෙක් ඉන්නවා. ඒ කවුද කියන මේ ඔක්කොම ඔබ දකිනවා. ඒකින්ද මේක කිසි කෙනෙකුට අභියෝග කරන්න පුළුවන් කම නැහැ. මේක ඒත් එක්කම අපේ ඉල්ලීමක් තිබෙනවා එක දැනක යෝජනාවක් තියෙනවා. බැයිද කියලා අහනවා. විද්වත් මණ්ඩලයක් මගින් මේ සම්බන්ධව තවදුරටත් තහවුරු කිරීමක් සහතික කිරීමක් මේ රටේ ජනතාවට ලබා දෙන්න. ඔව්. හොඳයි මේ ප්‍රශ්නේ මේ සම්බන්ධයෙන් පසුගිය මාර්තු මාසයේ 17 වෙනිදා සීඩා සෙන්ටර් එකේ මේ විද්වත් මණ්ඩලයක් කරුණු ඉදිරිපත් කළා කොහොමද තියෙන ව්‍යවස්ථාවට මේ රට මේක ඇල ජනරජයේ උත්තරීතර බලධරයා මේ කිසි කෙනෙක් නෙමේ ඔබ. ඔබේ නිගමනය ඔබේ තීන්දුව ප්‍රශ්න කරන්න කිසිදු අධිකරණයකට බෑ. ඔබ මේක සම්මත කරපුවාන් පස්සේ නැවත පිළිතවන අධිකරණයේ පත් කරන්නේ නව ජනරජ ජන සම්මත ආණ්ඩුවේ යථා ප්‍රකාරව. හින්දා ඔබට මේක කිසි ප්‍රශ්නයක් නැහැ. රට මුදා ගන්න ඔබට අවශ්‍ය නම් ඔබේ මාතෘභූමියේ ගමන් මඟ වෙනස් කළා. මේ විච මහා විනාශය වහාම නවත්තලා දරුවන් මේ රට දාලා යන එක නවත්තන්නද? ගිය පුරවැසියෝ නැවත ලංකාවට ගෙනල්ලා මේ රට නැවත සුඛිත මුදිත කරන්න ඕන නම් මේ දූෂණයේ වංචාවනාත්මක ක්ෂණයකින් මේ රටේ ගමන් මඟ වෙනස් වෙනවා. මොකද මේකේ තියෙනවා බරපතල වගකීමක්. මේකේ තියෙනවා රාජ්‍ය සම්පත් මංකොල්ල කෑමට දඬනේ මරණ දඬනේ. ඒ වගේම මේ රටේ දැනට ක්‍රියාත්මක වන නීති, පුද්ගලික නීති, තේසවලමේ නීතිය, ඒ උඩරට නීතිය, මුස්ලිම් නීතිය මේ සියල්ලම මේකෙන් අහෝසි කරනවා. එක රටක්, එක දයක්, එක නීතියක් කියන සංකල්පය මත ශ්‍රී ලංකාව නැවත ඉදිරියට එන්නේ. ඔව් ඒ වගේම තව ප්‍රශ්නයක් යොමු වෙනවා. කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ නව ව්‍යවස්ථාවෙන් විගණකාධිපතිවරට ලැබෙන බලතල සම්බන්ධයෙන් කෙටි පැහැදිලි කිරීමක්. ප්‍රශ්නේ මෙතන ඉතා කෙටියෙන් කියනවා නම් විගණක පනත කියලා එකක් ගෙනාවා ඒක හොදලා පාලු කරලා දැම්මා. නමුත් මේ පනතෙන් විගණකාධිපතිවරයා ඉන්නේ උකුස්සෙක් වගේ ඉහළ ආකාශයේ. ඔහුගේ මේ අවසරයකින් තොරව ඔහුගේ විමේ ඔහුගේ අධීක්ෂණයකින් තොරව කිසිදු ආකාරයක කිසිදු මෙගා ප්‍රොජෙක්ට් එකක් කිසිදු ගිණුමක් ඒ වගේම ටෙන්ඩර් එකක් ඒව විගණකාධිපතිවරයා තමයි දැනට ඔය ඉන්න හිටපු විගණකාධිපතිවරයා ඊට කලින් හිටපු මායදුන්නේ මහතාත් තමයි සාකච්ඡා කරනවා මොකද්ද මේක දැනට ඒක මේ අලුතෙන් එන ව්‍යවස්ථාවේ ව්‍යවස්ථා තුනක් තියෙනවා දැනට ඒක තවදුරටත් ඉතරහට යනකොට ලැබෙනවා තවත් වෙනස් වෙයි හැබැයි මේ හදන ව්‍යවස්ථාව හරියට යකඩ ග්‍රිල් එකක් වගේ මේ රටේ රාජ්‍ය බලය ගන්න ඕන කෙනෙකුට ලංකාවේ මින් ඉදිරියට මංකොල්ලේ නම් ඊට ලැබෙන්නේ හොඳයි බොහොම හරි බුදුදහමේ ආරක්ෂාවට ඔබේ ව්‍යවස්ථාවේ ගන්නා පියවර මොනවාද? ඍජු ප්‍රශ්නයක් යොමු වෙන්නේ. ඔව්. මේ රටේ දැන් තියෙන ව්‍යවස්ථාව කියන්නේ බුද්ධාගම. එහෙමයි කියන්නේ. බුද්ධාගම රාජ්‍යාගම වන්නේ එය පෝෂණය කිරීමට රජය බැඳින් සිටින්නේ. ඔය වචන කණ්ඩයේ කෙසේ කිව්වත් විය යුතු දේ හා වෙන දේ උටදී හාත්පසින් වෙනස්. මේ ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12 වන වගන්තියෙන් කියනවා මේ රටේ නීති ආධිපත්‍ය හා නීතියේ රැකවරණය සමාන විය යුතුයි. උදාහරණයකට ගන්න පන්සලක, පල්ලියක, කෝවිලක අවට ජනතාවට අභිහිරයක් වෙනසේ ලවුඩ් ස්පීකර් දාලා හිරිහැර කරනවා නම් ඒක පල්ලියක්ද, ඒක පන්සලක්ද, ඒක කෝවිලක්ද කියන එක අදාළ නැහැ. අධිකරණයේ මේ වෙනකොට පැහැදිලි තීන්දුවක් දීලා තියෙනවා. රටේ නීතිය කාටත් සමානයි. secular state එකක් කියන්නේ අන්න ඒකයි. ඒක තමයි දැනට ක්‍රියාත්මක වන්නේ. නමුත් දැන් මේ අදහස් කරන්නේ සද්ධර්මය. සද්ධර්මය කියන්නේ ඇත්තම කියනවා නම් බෞද්ධ දර්ශනය කියන්නේ ඇත්තම මේක කියනවා නම් දිගහැරපු කුඩයක් වගේ. මේ කුඩේ ආවරණය දැනට මේ වෙන් කරලා ගන්නවා බෞද්ධයින්ට පමණක්. නමුත් මේ ආවරණය දෙන්න හදනවා සමස්ත සෑම පුරවැසියෙකුටම සද්ධර්මයේ තුලට එන්න. ඒකෙන් දෙනවා මේක පිළිගන්නවා ශ්‍රී ලංකාව කියන්නේ බෞද්ධ දර්ශනය මත පදනම් වෙච්ච රාජ්‍යයක්. ඒ වගේම බෞද්ධ දස රාජ ධර්මය. ඔබ දන්නවා දස රාජ ධර්මය කියන්නේ ඔය වංචා, දූෂණ ඒක විශේෂයෙන්ම කියන මොනවද? අවංකකම, නිර්ව්‍යාජත්වය. ඒ වගේම නීතිගරුක බවයි. ඊළඟට විශ්වාසවන්තව මේ ඔක්කොම ඒ කැටි කරගත් වැඩපිළිවෙලක් තමයි අපි ඉදිරිපත් කරන්නේ නාගානන්ද සද්ධර්මයේ පදනම් වෙච්ච වැඩපිළිවෙලක් කියන්නේ ඒක ගෙනාවට පස්සේ ආය උදේ දවල් රාය පන්සිල් දරගෙන හිටන් පන්සිල් පහද පහම කඩන රාජනායකයෙකුට වැඩිය ඒ පහම ආරක්ෂා කරන ඊටත් එහා යන රාජනායකෙක් මෙරට මෙහෙවයි හැබැයි ඒක හරි ඒක අනිවාර්යයෙන්ම සිද්ධ වෙයි ඔබට මේක කියන්න ඕන මේක තමයි ඔබේ සිහිනය මේ රටේ තියෙන සමස්ත ජාතීන් සියල්ලටම ඒ රැකවරණය ලැබේ දැන් තියෙන දේ ඕක නැහැ පොඩි පැහැදිලි කිරීමක් අපට අවශ්‍ය වෙනවා ආගම සහ දර්ශනය අතර ඔබ යම් වෙනසක් ගැන සඳහන් කළා මොකද මේ වෙනස දැන් අදත් මම දැක්ක මේ චෝදනා නගන බුද්ධ ආගම හා බෞද්ධ දර්ශනය කියලා මේ කට්ටියකට දොස් කියනවා කියලා මේ දේ කියන්න ඕනේ පැහැදිලිව ඔබ දකිනවා ප්‍රඥාවන්තයෝගේ අපි කියන people with knowledge and people with wisdom දැනුම එකක් ඒ වගේම විස්ඩම් ප්‍රඥාව. මේ දෙකේ පැහැදිලි වෙනසක් දකින්න. ප්‍රඥාවන්තයා සහ ඒ වගේම බුද්ධිමතා කටයුතු කරන දෙආකාරයකට. උදාහරණයක්. ප්‍රඥාවන්තයා දන්නවා පංචශීලය වැරදි, කඩකිරීම වැරදි, ඒක ආරක්ෂා කළ යුතුද. බුද්ධිමතත් දන්නවා ඒක. හැබැයි බුද්ධිමතා දැන ඒක කඩ කරනවා. පාණාතිපාතා ප්‍රඥාවන්තය ප්‍රඥාතිපාතාව ඒක කඩ කරන්නේ. කියන්නේ සත්ව ඝාතනය සම්පූර්ණයෙන්ම ප්‍රතික්ෂේප කරනවා. නමුත් බුද්ධිමතා දැන ඒක කඩ කරනවා. ඊට පස්සේ ගන්න අදින්නාදාන සොරකම උඩින්නම් පල්ලෙහාට ඔක්කොම මේ බෞද්ධයෝ ටික හොරකම් කරනවා. ප්‍රඥාවන්තයා ඒක ප්‍රතික්ෂේප කරනවා. ඊළඟ මොකද? කාමයේ මිච්ඡාචාර. ඒ ගැනත් ඔබට කියන්න ඕනේ. ප්‍රාණ ඒකල්ල ප්‍රඥාවන්තයා එතන කවදාවත් හැසිරෙන්නේ නැහැ. හැබැයි බුද්ධිමතා වටපිට බලලා ඒකේ හැතිරෙනවා. හරි? ඊළඟට මුසාවාදේ, බොරුව, වංචාව, මංකොල්ලේ මේ ඔක්කොගෙම බුද්ධිමතා එක දන්නවා වැරදි කියලා. හැබැයි ඒකේ යෙදෙනවා. ප්‍රඥාවන්තයා වැරදි ඒකෙන් වළකිනවා. මෙන්න සද්ධර්මයේ හැසිරෙන අයගේ හැසිරීම ඕකයි. ආගමක මේ බෞද්ධ දර්ශනය කියන්නේ ආගමක් නොවේ. ඔබ දකිනවා චතුරාර්ය සත්‍ය ධර්මයේ කියනවා සමුදය සත්‍ය කියලා දෙයක්. මොකද්ද සමුදය සත්‍ය කියන්නේ? යාවකටම ප්‍රතික්‍රියාවක් තියෙනවා. ඒ කියන්නේ මේ සමුදය කියන්නේ ඔබ මේ ස්කන්ධ පංචකයට ඇලි වැලි ගැලි. ඒ කියන්නේ ආර්ති විරති පාපා කියන්නේ. ඒකේ ඉන්න අය අදින්නේ ඒක තමයි සමුදය කියලා කියන්නේ වරදක ප්‍රතික්‍රියාවක් වෙනවා. ඒකදී කියන්න ඕනේ ඔබට ධර්මය එකක්, ධර්මයේ ලස්සනට සුන්දර, ඒ කියන්නේ ස්වාකාතෝ භගවතෝ ධම්මෝ. ඊටමත් පැහැදිලි ධර්මයක් දර්ශනා කරලා තියෙනවා. ඒ ධර්මයේ ඔබ මේ දෙන්නේ මොකද්ද දෙන සම්මා සම්බුද්ගේ පණිවිඩය? උඹේ ප්‍රඥාව පච්චත්තම් වේදිතබ්බෝ විඤ්ඤෝයිත. උඹේ ප්‍රඥාවේ ප්‍රමාණයට අරගෙන මේ භවයේදීම කෙලවරට ඵලයක්. ඒකින් හින්දා මේ ධර්මයත් දර්ශනයත් අතර තියෙන පැහැදිලි වෙනසක්. ගැඹුරින් තේරුම් ගත යුතු ප්‍රඥාව. ඒකයි. ඒක ඊටාම සුන්දර දෙයක්. හැබැයි මේ සුන්දර ඉන්න අය තමයි මෝන ඡන්ද මාර්ථයකට ඍජුවම උදින පුළුවන්. මෙන්න මෙහෙම අදහසක් තියෙනවා. මේ ප්‍රශ්නයක් කියවෙනවා. ජම්බුද්වීපයේ තියෙන ලංකාවේ කියන මතේද ඔබ ඉන්නේ කියන එක සම්බන්ධයෙන් ප්‍රශ්නයක් අපි යොමු වෙලා තියෙනවා. මොකක්ද ඒ ප්‍රශ්නේ? බුදුන් වහන්සේ ලංකාවේ තමයි ජීවමාන සිටි කියන කතාවක් සම්බන්ධයෙන්. මේක අර කොහෙද යන්නේ? මේක මේ වලිගෙන් අල්ලගෙන කරන කතාවක්. හරිද? දැන් මේ කතා කරලා මේ ඔළුව ගැන මෙච්චර වෙලා. සම්මා සම්බුදුන්ගේ බුද්ධ දර්ශනය ඒකේ හැසිරෙන කෙනෙක් තමයි මේ නාගානන්ද කියන්නේ. එතනදී ඕක ඊටාමත්ම මන් දන්නේ සමහර අයට මේවා එක එක දේවල් වලට දකිනවා. සම්මා සම්බුදුන්ගේ උපත සම්බන්ධයෙන් අපි දන්නා බෞද්ධ සාහිත්‍යයේ කතා කරන්නේ අපිට කියනවා ජේතවනාරාමේ, ඉසිපතනාරාමේ මේ එකක්වත් බරණැස් නුවර ඒ සිදුවීම් මේ ඔක්කොම අපි දන්නවා. අපි අහලා තියෙනවා. හැබැයි දැන් මේ තව කට්ටියක් කියනවා බුදුන් ඉපදුනේ ශ්‍රී ලංකාවේ කියලා. මම නම් ඒක දන්නේ නැහැ. මට කවුරු හරි ඒකට ගෙනල්ලා කරුණු කාරණා දැන් අධිකරණයට ගෙනාවා කියනක ප්‍රශ්නයක්. අධිකරණය අහනවා මොකද්ද කො කියන්න බලන්න. අල්ල ප්‍රතික්ෂේප කරනවා. මගේත් මාත් දරන අදහස උච්චරයි. කවුරු හරි කියනවා නම් ආස්තාවක් දෙන්න කැමති කරුණාකරලා ඔබ ඉදිරිපත් කරන්න ඔබට තියෙන සාක්ෂි. හැබැයි අපි දන්න ආකාරයට නම් සම්මා සම්බුද්ගේ උපත සිදු වුණේ ඉන්දියාවේ ලුම්බිනි සල්ලු කියන්නේ. කොහොම කවුරු කිව්වත් අපි තව කාරණාවක් ගත යුතුයි. මම හිතන්නේ ඔබත් විශ්වාස කරනවා බුදුන් වහන්සේ කොහේ ඉපදුණත් ජීවමානව සිටියත් අපරාධ වැඩගත් වන්නේ උන්වහන්සේගේ ධර්මයේ කියන එක සම්බන්ධයෙන් මම කියන්නේ මත බොහෝ ආකාරයෙන් පළ වෙනවා. බුදුන්ගේ ධම උන් ඕකයි කියන්නේ. මොකද්ද කියන්නේ? ස්වාකාතෝ භව. තාම යනවින් දේශනා කරපු සද්ධර්මය. සාන්දිටිකයි. ඒක ඇවිල්ලා මොකද්ද කියන්නේ? ඒක මේ පැහැදිලි ධමයක්. අකාලිකෝ එහි පස්සිකෝ. මේක ඇවිල්ලා කාලයක් නැ හැමදාම තියෙන ධමයක්. හැබැයි ළඟට එන්න ඕනේ. අපි තනියම සාක්ෂාත් කරන්න ඕපනායකෝ පච්චත්තන් කිව්වේ ඒකයි. ඒක හරියට ස්විමින් pool එකක් වගේ. pool එකේ තිබ්බට නෑ pool එකට බැහැලා පීනන්න ඕනේ. ඒක තමයි කියන්නේ හැසිරෙන්න ඕනේ දාන්න. ධර්මයේ හැසිරෙන්න. චාරති ධම්මේ කියන්නේ ඒකයි. හොඳයි. තව ප්‍රශ්නයක් තිබෙනවා. නීතිය මේ රටේ ක්‍රියාත්මක වෙන්නේ නැහැ. ඒක ඔබතුමා දන්නවනේ. එහෙම එකේ නඩු දාලා වැඩක් තියනවාද? ඔය නඩු කල්යනාංශක් අහන නඩුවේ මෙන්න මෙහෙමයි ප්‍රශ්නෙම වෙන්නේ. මේ දෙත් කියන්න ඕනේ. ඔබ කියන දේ බොහෝ දුරට හරි. නමුත් නාගානන්ද ඔබ වෙනුවෙන් ගොඩාක් දේවල් මේ අධිකරණ ක්‍රමයේ තුල දිනාගෙන තිනවා. මේ ටික ඔබ දන්නේ නැති හින්දා වෙන්නත් මම මේ ප්‍රශ්නේ අහන්නේ. නමුත් දැන් තීරණය කරනවා මේ ළඟදීම ගන්නවා තීරණයක් මේ වැදගත් නඩු. මොකද මේ අතිශයින්ම දූෂිත රාජ්‍ය නිලධාරියෙක් ශ්‍රේෂ්ඨ අධිකරණයේ අග්‍රනිෂ්කාරවරයා හැටියට පත් කිරීම පිළිබඳ නාගානන්දට ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒකෙදී නමුත් මේ දෙකත් ඔබට කියන්න ඕනේ. ඔබට මතකද 2009 ලංකාවට නාගානන්ද ආවම ඩොක්යාඩ් කම්පැනි එකේ මිලියන් 619ක බදු වංචාවක් තිබුණා. ඒක ශ්‍රේෂ්ඨ අධිකරණයේ ගෙනිච්ච නඩුවක්. ඒ නඩුව ඒකේ බරපතල ඒ චෝදනාවට සම්බන්ධ පළවෙනි වගඋත්තරකරුවෙක් තමයි මොහාන් පීරිස් මහත්මයා. ඒකට නීතිපතිවරයා. නීතිපති පස්සේ ඔහු අග්‍රමිනිෂකාරයවරයා. නමුත් මේ නඩුව දිගටම පාත්වගෙන ගිහලා මොහාන් පීරිස් විරුද්ධ දූෂණ චෝදනාවකුත් ගෙනාවා. අන්තිමට ඩොක්යාඩ් සමාගම වංචා කරපු බදු මුදලට අමතරව මිලියන 10ක් වන්දිත් ගෙව්වා. ඒක ඔබ ආඩවංශ ගෙව්වා. ලබාගත් ජයග්‍රහණයක්. එක ජයග්‍රහණයක්. දෙක ඔබ දකින්න දැන් විනිමය පාලන පනත මේ රවි කරුණානායකට විරුද්ධව බරපතල චෝදනාවක් තියෙනවා මිලියන 3ක ඇමරිකන් ඩොලර් මිලියන 3ක් විනිමය පාලකට ප්‍රසිද්ධ ප්‍රකාශ නොකර ගෙනාපු සිද්ධියක් සම්බන්ධව. ඒකට හුරු තිබුණා මහාධිකරණයේ නඩුවක් 2009 පවරපු නඩුව යහ පාලනයක් එනකන් 10 11 12 13 14 15 වෙනකන් ඇදගෙන ගියා. ඔව්. ඔහුට මේ මුදල් ලැබපු තැනත්තා රාජ් රාජරත්න මේ වෙනකොට අවුරුදු 11ක් ඇමරිකාවේ හිරගෙදර. මේ නඩුවේ යහපාලනය උදා වුණාට පස්සේ ඔහු ඒ නඩුවෙන් ඩිස්චාර්ජ් කළා. නිදහස් කළා නෙවෙයි නිද්දොස් කොට නිදහස් කළා නෙවෙයි. හැබැයි නඩු තීන්දුවේ පැහැදිලිව කිව්වා නීතිපතිවරයාට නැවත සංශෝධිත අධිචෝදනා පත්‍රයක් මත ඔහුට විරුද්ධව නඩු පැවරීමේ අයිතියට යටත්ව. නමුත් නීතිපති නඩු පැවරුවේ නැහැ. රජය මොකද්ද කළේ? විනිමය පාලන පන්තියේ තියෙනවා එවැනි චෝදනාවකට දණ්ඩනය වසර 5ක් බරපතල හිරගෙදර. මේ රජය කළේ මොකද්ද? විනිමය පාලන පනත අවලංගු කළා. පනත අවලංගු කරනවා. පනත අවලංගු කළා. එතකොට මෙයාට විරුද්ධ ආයේ ඒකේ කිව්වා අතීතයට බලපානසේ තමයි අවලංගු කළේ. ඒක අනිවාර්යෙන් ඒ කැලේ ඇතුල් කළේ රවි කරුණානායකට විරුද්ධව නැවත නඩු දාන එකට ඒක වළක්වන්න. නමුත් ඒක නාගානන්ද අභියෝග කළා ශ්‍රේෂ්ඨ අධිකරණේ. ඒක කරන්න බෑ. මේක තනිකර ඔහුවත් අවගෞතර කරවු කළා. ශ්‍රේෂ්ඨ අධිකරණේ ඒක පිළි අරගෙන ඒ අතීතයට බලපානසේ කියන කොටස ඉවත් කළා. ඒ කියන්නේ ඔබ කියන්නේ ඒ පැරණි පනත අවලංගු කරන නව පනතක් ගේනවා. ගෙනාවා. නව පනතක් ගෙනල්ලා ඒ නව පනත ගේනකොට කියනවා අතීතයට බලපාන විදිහට අර සියලු දේවල් අවලංගු කරනවා. අවලංගු. ඒ පොළන්නේ නෙවෙයි. විනිමය පාලනයේ පනතේ තිබිච්ච සියලුම වැරදි ඔක්කොම ඉවත් කළා. දැන් ඕන කෙනෙකුට නිදහසේ විදේශ විනිමය රටෙන් පන්නන්න පුළුවන්. ඒ වගේද බලන්න තව. ජනතා විමුක්ති පෙරමුණගෙන ආපු 20 වෙනි ව්‍යවස්ථා සංශෝධනය බලන්න. මේක මේ ජනරජයේ 4 ආණ්ඩු ව්‍යවස්ථාවේ 4 කියන වගන්තියෙන් කියනවා ජනරජයේ විධායකයේ ප්‍රධානියා ඡන්දයෙන් පත් කරන ජනාධිපතිවරයා කියලා. ඒක දැන ඒක ඇවිල්ලා ඔබේ අයිතිය පරමාධිකාරී බලයේ කාංගයක් ඒක ඔබෙන් අවසර නොගෙන පාර්ලිමේන්තුවට සංශෝධනය කරන්න බෑ ඒක අත්හල නොහැකි උදුරාගත නොහැකි බලයක් මහජනතාවට. නමුත් යහපාලන රජයට උවමනා කළා ජනාධිපතිවරයාගේ බලය අග්‍රාමාත්‍යවරයාට දෙන්න. ඒක තමයි ඒ අවස්ථාවේදී ජනතා විමුක්ති පෙරමුණ රනිල් වික්‍රමසිංහගේ යහපාලනයට අග්‍රාමාත්‍ය ධුරයට මේ බලය දෙන්න උත්සාහ කළා ඔබේ අවසරයකින් තොරව. ඒ අවස්ථාවේදී ශ්‍රේෂ්ඨ අධිකරණයේදී ඒක අභියෝග කළේ නාගානන්ද ඒක අභියෝග කළේ මුළු සමස්ත ජනතාවගේ පරමාධිකාරී බලය ආරක්ෂා කරන්න. ශ්‍රේෂ්ඨ අධිකරණයේ ඒ අවස්ථාවේදී දීපු තීන්දුව ඒ පනත් කෙටුම්පතේ 90 ගණන ව්‍යවස්ථා විරෝධී. ඒකත් ඇවිල්ලා ඔබේ අයිතිය ආරක්ෂා කිරීමෙන් ගිහිල්ලා ඒක ජයග්‍රහණය කරපු එක අවස්ථාවක්. තව එක අවස්ථාවක් ඔබට කියන්න. ඔබ දන්නවා මේ රටේ එනකොට කිව්වා ඔබේ අපේක්ෂාවක් තිබුණා බරපතල මූල්‍ය අපරාධ නඩු සම්බන්ධයෙන් යුක්තයේ කඩිනම ඉෂ්ට වීම. මොවුන් කිව්වා ඒ සම්බන්ධව අධිකරණයක් ගෙනවා කියලා. ගෙනාම ත්‍රිපුද්ගල මහා අධිකරණය. ඒ ගෙනාපු අවස්ථාවේදී ඒකෙන් යෝජනා කළ දිනපතා නඩු අහලා කඩිනම් කරන්න. නමුත් ලංකාවේ නීතිඥ සංගමය අර අර්ජුන ඇලෝසිස්ගෙන් ලක්ෂ 25ක් අරගෙන ඔවුන් දියුරුම් පෙසමකින් කිව්වා නඩු කල් දැබීමේ අයිතිය ආරක්ෂා කරන්න කියලා. නමුත් නාගානන්ද ඔබේ අයිතිය ආරක්ෂා කරමින් නීතිඥ මණ්ඩලයේ සංගමේ සභාපතිවරයාට විරුද්ධව බරපතල තීන්දුවක් ගත්තා. ඔව් සේවයෙන් නිරපහැරීමට ශ්‍රේෂ්ඨාධිකරණයේ අග්‍රවිනිශ්චයකාරවලට පැමිණිලි කළා. එපමණක් නොවේ. ඔවුන් කරපු ඉල්ලීම අභියෝග කළා. ඒ අවස්ථාවේදී නීති දෙපාර්තමේන්තුවෙන් ඉදිරිපත් වුණේ යසන්ත කෝදගොඩ මහත්මයා, දැන් අභියාචන අධිකරණයේ සභාපතිවරයා. ලස්සනට ඔහු පෙන්වුවා ලංකාවේ නීතිය කොහොමද ඉෂ්ට වෙන්නේ කියලා. යුක්තිය ඉස්පසලන්නේ කොහොමද කියලා. ඔහු හෙළි කළා. මේවා රටේ මහ ජනතාව දැනගන්න ඕනේ දේවල්. රටේ නීතිය ඉදිරියට යන මහ ජනතාව අසරණ වෙන හැටි. එක සිද්ධියක් ඔහු හෙළි කළා ආදාය අධිකරණයේදී. එක සේවාදායකයෙකුට නඩු ගාස්තු ගෙවන්න බැරිව මේ ආසිරි හොස්පිටල් එකට ගිහිල්ලා තමන්ගේ වකුගඩු දෙකෙන් එකක් 1.3 ලක්ෂ 13කට ඔහු දෙන්න ගියා. නීතිඥ ගාඩු ගෙවන්න බැරුව. ඔහු එදා අධිකරණයේ මේක හෙළි කළා. ලංකාව මෙන්න මේ තරම් ගරා වැටිච්ච රටක්. ඔහුත් නාගානන්දත් අධිකරණයේ කියා සිටින්නේ නැහැ. මේ රටේ මූල්‍ය අපරාධ නඩු වහාම කඩිනම්ව ප්‍රශ්න කළා, ඒ අහලා විසඳන්න ඕනේ. දැන් හැබැයි ඒකට ගේන චූදිතයෝ කට්ටි පණමින් රටින් පණමින් අසනීපයි මෙඩිකල් දාලා හැංගෙන්න උත්සාහ කරනවා. තව එක දෙයක් ඔබට කියන්න ඕනේ. තව හේතු දෙකක්. ඔබ දකිනවා ඇති විල්පත්තු නඩුව. විල්පත්තු නඩුවත් ඔබ ජයග්‍රහණය කරපු තව අවස්ථාවක්. විල්පත්තු නඩුවේ ප්‍රධාන චූදිතයා රිෂාඩ් බදුර්ඩි, ඔහු විල්පත්තු කැලේ වනාන්තරයේ හෙළි කළා, අක්කර දහස් ගාණක් විනාශ කළා. ඔහු මේ නඩුව පවරපු අවස්ථාවේදී පිටු 800 ගානක බණ්ඩල එකක් සමග දියුණු පැසමකින් ඔහු හෙළි කළ අධිකරණයට කිව්වා මම කැලේ හෙළි කළේ නැහැ. නමුත් නාගානන්දට එකතු වුණා තරුණයෝ රසක්. ඔවුන් සැටලයිට් 5ක ඒකෙන් බලන්න පුළුවන් ගහක කොළ දක්වා ලං කරලා බලන්න පුළුවන්. 1980 ගණන් ඉඳලා 2018 19 වෙනකන් සැටලයිට්ස් වලින් බලන්න පුළුවන් කොහොමද කැලේ තිබුණේ කියලා. මොවුන් කිව්වා 1990 වෙනකන් අපේ නිජ භූමිය මේ ප්‍රදේශය අපිව එළෙව්වා LTT එකෙන්, අපි නැවත 2011 ආවා කියලා. නමුත් අර කියන දර්ශන වලින් පැහැදිලි වෙනවා දිගණකාධිපතිවරයාගේ වார்த்தාවත් එක ඒ විදියටම තහවුරු කරනවා 2011 වෙනකම් මේක මහා ඝනවනාන්තරයක්. ඉතින් අධිකරණයේ පැහැදිලිවම ඔහුගේ දියුරු පෙස්සම පස්සේ කළා, බිසි කරලා දැන් ඔහුට උත්තර දෙන්න බැඳලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා අර පාම් ඔයිල් කේස් එක කන්ටේනර් 24ක් මනුෂ්‍ය පරිභෝජනයට නුසුදුසු ජරාව. කියන්නේ ෆැටි ඇසිඩ් කියන්නේ කැන්සර් කෝස් කරන දෙයක්. කන්ටේනර් 24ක් ගෙනාවා. ඒක අධිකරණයේ ඉදිරියට හමුවට ආපුවාම රේගු අධ්‍යක්ෂ ජනරාල්වරිය ලිඛිතව අධිකරණයට සහතිකයක් දුන්නා. රේගු නිලධාරියෙක් එක නිදහස් කළාට පස්සේ ඒක අභියෝග කරපු අවස්ථාවේදී ඇය ලිඛිතව අධිකරණයට සහතිකයක් දුන්නා මේ එක කන්ටේනරයක්වත් නිදහස් කරන්නේ නැහැ කියලා. ඒක රටේ ජනතාවෙන් ගත්ත බොහොම ඒකත් ඇවිල්ලා ඔබේ අයිතිය ක්‍රියාත්මක කළා ලැබපු ජයග්‍රහණයක්. ඊළඟට බිලියන 16ක BMW නඩුව. මෙතනින් මම නවත්තනවා මේ නඩුව ගැන. ඒ නඩුවත් ඔබට කියන්න ඕන. ඒක ඇවිල්ලා රටේ ඔබේ බදු ආදායම සෙන්ට්‍රල් බැංකුවේ බොන්ඩ් ස්කෑම් එක කීයද? බිලියන 11යි. කීයද BMW වංචාව? බිලියන 16ක්. ඒකත් මේ අවස්ථාවේ ඒක පෙන්නවා මම ඔබට මේ සෝෂල් මීඩියා එකේ. මොකද නාගානන්දව පොකට්ටෙන් වහලා තියෙන එක මතක තියාගන්න. ලංකාවේ පිළිගත් විද්‍යුත් මාධ්‍ය ප්‍රවෘත්ති මාධ්‍ය නාගානන්ද කට්ටෙන් වහගෙන ඉන්න හදන්නේ. ඕන් දන්නවා මේක ඇරියොත් මේක ඇසිඩ් වගේ යනවා කියලා. මේ දේ රටට හෙලිකලේ නැහැ. ඕන් ඉන්වොයිස් දෙකක් ඉදිරිපත් කළා. ව්‍යාජ ඉන්වොයිස් කළා, බදු වංචාව කළා. ඒකෙත් රේගු අධ්‍යක්ෂක ජනරාල්වරිය අධිකරණයට සහතිකයක් දුන්නා. ඒ සම්බන්ධයෙන් ඒ බදු වංචාව සම්බන්ධයෙන් ඇය ඊඩිතරව තීරණයක් අරගෙන රටේ අහිමි කරපු බදු අය කරගන්නවා කියලා. හොඳයි, එවනම් ඒත් එක ප්‍රශ්නයක් නේ මොහොතේ යමු වෙනවා. ඔබ පෞද්ගලික ධනෙ මිලියන ගණන් වියදම් කර නඩු දැමුව බව සඳහන් කළා. ඔව්. ඔබට කොහෙන්ද ඒ තරම් මුදල්? ඔව්. අන්නේම ප්‍රශ්න කරන්නේ. ඔබ දන්නවද නීතිඥයෝ එක දවසට අපේ රටේ නීතිඥයෝ ඉන්නවා එක නඩුවට මිලියන් ගණන් අරගෙන එක්කෙනෙක්වත් ගන්නේ නැහැ. වෙන කෙනෙක්ගෙන් ගත්තේ කෙලින්ම කෑෂ් අරගෙන කෙලින්ම ගුහාවකට විසි කරනවා වගේ දානවා. කොහේ යනවද කියලා දන්නේ නැහැ. නාගානන්ද ඇවිල්ලා මම ඔබට කිව්වා ඔහු කොහොම චරිතයක්ද කියලා. ඔහු ඇවිල්ලා ආස්වාදයේ ආදීනවලක නිස්සාරණය සොයාගෙන ගන්නේ. ඔහු දකින්න යම් දෙයක් තියෙනවා වටිනාම දේ මේක ඔබටත් ඒක අදාළයි නාගානන්දට සෑම මානවයෙකුට අදාළයි. මොකද්ද ඒ? කයං විරාගං අමතං පනීතං නතේන ධම්මේන සමත්තිකින්චි. ඒ ධහමට සමාන කරන්න පුළුවන් දෙයක් නැහැ. මොකද අපි ඇලි ගැලී සිටින විරාගේ ප්‍රනීතකම. ඒ කියන්නේ අපිට තියෙන වැරද්ද මෙන්න මේකයි. ඒකයි මේ සද්ධර්මයේ තියෙන එච්චර ගුණය. මේ කිසිම තැනක අපි හිතෙන සුවයක් සුඛයක් නැහැ. මේක ඉතුරු වෙන්නේ මොනවද? ජාති, ජරා, මරණ, දුක්, දෝමනස, ශෝක, පරිදේම. මේක මහා ජරාවක්. ඒකයි කියන්නේ කායෝ ජිගුච්ඡෝ සකලෝ දුගන්ධෝ කියලා කියන්නේ. නාගානන්ද එතන නැහැ. ඔබට කවදාකවත් නාගානන්ද දකින්න බෑ. ඔය උසවල බොන කන බොන කවදාකවත් ඔබ දකින්නේ නැහැ. ඔහු යන්නේ වෙන ගමන. ඒ වගේම තමයි ඔහු ඕන වෙලාවක සූදානම්. Tamanගේ පෞද්ගලික ධනෙ මහජනතාව වෙනුවෙන් වැය කරන. ඒකත් මේකත් මේගොල්ලන්ට ලොකු ප්‍රශ්නයක්. ඒක තමයි යහන්නේ ඔබව ෆන් කරන්නේ ඇමරිකාවෙන්ද එහෙම නැත්නම් එංගලන්තයෙන්ද මේ චෝදනාව ඔක්කොම එළගන්න. නාගානන්ද බදුත් මිලියන් ගාණක් ඩික්ලෙයාර් කරලා ඔහු බදු ගෙවන නීතිඥ. ඒකත් දැන් රජයේ මේ අපේ ශ්‍රේෂ්ඨාධිකරණය ඒකත් බ්ලොක් කළා. ඔහුගේ බදු එපා කිව්වා දැන්. හරි. හොඳයි. ඒ වගේම ඔබතුමා තවම නිල වශයෙන් දේශපාලන පක්ෂයක් ලියාපදිංචි කරලා නැහැ. ජනාධිපතිවරණයට ඔබතුමාට පක්ෂයක් ලියාපදිංචි කරන්න බැරි වුණොත් මොකද වෙන්නේ? එහෙම බැරි වුණොත් ඔබතුමා මේ ජනතාව එකතු කරලා වටිනාකමක් හදාගෙන වෙන අපේක්ෂකයෙකු සමග එකතු වෙන්න හදනවා වද්ද? ඒ ඔබ ඔහොම දකින්නේ අර නාගානන්ද කියපු අර දෙවන තැන ඉන්නේ හින්දා මොකද්ද? මොකද්ද කියලා ගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය සහ චතුරාර්ය සත්‍ය ධර්මය ගැන මම ඔබට කතා කළොත් ඔය දකින්නේ ඔබ අර මම කිව්වා බුද්ධිමතුන් හා ප්‍රඥාවන්තයින් අතර වෙනසක් තියෙනවා කියලා. ඕක ඔබ කඩපු දවසට ඔය කතාව ඔබ කියන්නේ නාගානන්ද ඉදිරිපත් වුණේ අති බිහිසුණු රාජකාරියක් මේ බාරගතයක ඔබ දකින්න. මේක එසේ මෙසේ කෙනෙකුට ගන්න පුළුවන් අභියෝගයක් නෙවෙයි. ඔහු අභියෝගය ගන්න කාට විරුද්ධවද? ව්‍යවස්ථ ආදායකය 225 විධායකය ජනාධිපති හා කැබිනට් මණ්ඩලය අධිකරණය 11 දෙනෙක් ශ්‍රේෂ්ඨාධිකරණය හා අභියාචනාධිකරණය 11 නීතිපති දූෂණ කොමිසම මේ ඔක්කොම නාගන්න දිදිරියේදී මෙහෙම වෙන්නේ. එහෙම උටේ ශක්තිය ලැබෙන්නේ ඇයි? ඔහුගේ මේ ප්‍රයත්නය සම්පූර්ණයෙන්ම පාරිශුද්ධයි. මෙතනදී ඔක්කොම වැටෙනවා, ධන ගහනවා. නාගානන්දේ න්‍යාය කාටවත් ඔබ කියන විදිහට ඔහු ඇවිල්ලා පැහැදිලි පවිත්‍ර ගෙනාවේ වැඩපිළිවෙලක් මේ රට මුදා ගන්න. ඔහුට කිසිසේත්ම අදාළ නැහැ. ඔය මැතිවරණයට ඉදිරිපත් වෙන වෙන චරිත එකක්වත්. ඔබේ යුතුයකම. ඔහුට ලැබෙන ඔබව එතනට යොමු වෙන එක වළක්වන්න, ඔහුට ලැබෙන ඡන්ද කඩන්න ඔය එන සියලුම අපේක්ෂකයන්ට නන්නතර වෙන්න ඔබ ඉදිරියටපත් වෙන්න. ඔහුගේ ගමන් මඟ කිසි කෙනෙකුට වළක්වන්න බෑ. ලංකාවේ එක අනිවාර්යයෙන්ම සිද්ධ වෙන දෙයක්. මේ මහා විනාශය නිශ්චිතවම අවසන් වෙලා ඔබේ මාතෘ භූමිය නිවැරදි තැනකට යනවා. මේ වෙච්ච මහා විනාශය ඔබ නිශ්චිතවම අවසානයක් දකිනවා. ඔහු කිසි කෙනෙකුට ඔහු ළඟට එන්න බෑ. ඒ ගැන ඔබට සාහතික වෙනවා. මොකද ඔහුගේ නිර්වාජත්වයේ ඔබ කියන නපරෝ පරන් නිකුබ්බේත කියන්නේ වංචාව, බොරුව, ඒවෙන් මෑත් වීම. ඔහු යන්නේ වෙන ගමන. ඒ ගමනේදී ඔහු මේ අවස්ථාවේදී මාතෘ භූමිය වෙනුවෙන් ඒක කැප කළා. කියන්නේ ඔහු ගැන ඔබට අංශු මාත්‍රයක සැකයක්, බියක් එහෙම දෙයක් තියාගන්න අවශ්‍ය නැහැ. ප්‍රශ්න දෙකක් එකට යොමු වෙනවා. ඇයි ඔබ මම නොකිය නාගානන්ද කියන්නේ? මේක හරි වදයක්. දෙක, ඔබ ප්‍රථම පුරුෂයෙන් කතා කරන්නේ ඇයි? සමහර එක ඔබේ ලොකු ගමක් ලෙස දකිනවා. කරුණාකර පිළිතුරක් ලබා දෙන්න. ඔව්. ඒක තමයි මම ඔබට නැවතත් කියන්නේ. මම ඔබට කියන්නම්. ඔබට කිව්වා මේම දෙයක්. මොකද්ද? ප්‍රඥාවන්තයන් හා බුද්ධිමතුන් අතර වෙනසක් දක්වා. මම මගේ ආත්මය මම පුද්ගලයෙක් කියලා දකින්නේ නැහැ අර එක කොටසක්. ඔවුන් දකින්නේ ස්කන්ධ පංචකය කියන්නේ මහා කුණු ගොඩක්. ඔබ ගන්න ඔබේ මේසුඩට අරගෙන සතෙක් කරන කොටස් කරලා සම්පූර්ණයෙන්ම වෙනස් කරලා බලන්න කොතනද මම ඉන්නේ කියලා. ඔබට පේනවද එහෙම කෙනෙක්? නාගානන්ද කියන්නේ පාර යන වාහනයක නම්බර් ප්ලේට් එක වගේ. එච්චරයි. හරිද? ඔහු යන්නේ ඒක තමයි. ඒක ඔබට දකින්ද මේක විනිවිද දකින්න ඔබට යම් දිනයක ඔබට එයි. හැබැයි ඒක දකින්න පුබ්බේච කත පුඤ්ඤතාව අවශ්‍යයි. ඒ කියන්නේ අත්ත සම්මා පනිදිච්ච කියන එක අවශ්‍යයි. පිනියෝච සුසික්කිතෝ කියන එක අවශ්‍යයි. මේක වෙන ගමනක්. ඔබට ඒක පහසුව තේරුම් ගන්න. හොඳයි. මම හිතන්නේ ප්‍රමාණවත් වේවි පිළිතුර. ඒ වගේම දැන් තව කාරණාවක් තව ප්‍රශ්නයක් එනවා. මීට පෙර අපි යොමු කළ ප්‍රශ්නයත් එක්ක සම්බන්ධ වෙන්නේ. දැන් මේකට පෙර ප්‍රශ්නයක් තිබෙනවා මේ වෙන විට මේ මුස්ලිම් වචනය ඇසීමත් මේ රටේ ශ්‍රී ලාංකික ජන සමාජය තුළ යම් තිගැස්මක් ඇති කරන තත්ත්වයක් නිර්මාණය කරලා තිබෙනවා. විශේෂයෙන්ම මුස්ලිම් ජනතාව දැස බොහොම අවිශ්වාසීත් සැකෙන් බලන වාතාවරණයක් ඇතිලා තිබෙනවා. මොකද්ද ඔබේ සැලසුම, ඔබේ බලාපොරොත්තු මොකද්ද මේකට කරලා යුතුයි කියලා විශ්වාස කරන්නේ? නාගන්ධ පින හිටින කවුරු වෙනුවෙන්ද? සියලු සත්ත්වයන් වෙනුවෙන්. මනුෂ්‍යය තුළ සියලු සත්ත්වයන්. ඒක තමයි කියන්නේ. ඔබ මේක අවස්ථා කීපෙදී ඔහු කියලා ඇති මෙත්තංච සබ්බ ලෝකස්මි මාන සම්භාවේ අපරිමාණං කියලා. එතනදී ඔය ප්‍රශ්නේදී මේ දේ දකින්න සද්ධර්මයේ හැසිරෙන අය නිවටුන් නොවේ. ඔවුන් ඊටාම බලවත්. මේ රටේ ශාරියාලෝ මේව ලංකාවේ තිබුණේ නැහැ. මේ රටේ ওই මද්රාසා මොනවද කියන්නේ ඒ ජාතිවාදී අන්තවාදී මේව මේ රටේ තිබුණේ නැහැ. ළමා විවාහ එතන ගියාම ඔය අවුරුදු 8 9 10 මේවා මේ රටේ මේවා වෙන්න බෑ. කවුද මේව පටන් ගත්තේ? ඒක තමයි කියන්නේ මේක මේ මෑතකදී මැතිවරණ කොමසාරිස්වරයා සමග දෙවිච්ච සාකච්ඡාවකදී එතන මුස්ලිම් නිලධාරියෙක් ඇවිල්ලා කිව්වා මේ දේ. මොකක්ද ඒගොල්ලෝ කියනවා ෆත්වාද මොනවාද කියලා. ඕන් මේ ලංකාවේ තිබිච්ච නැති ජරාව. ලංකාවේ මුස්ලිම් සංස්කෘතියේ නැති දේවල් ගොඩක් මේකට දැම්මා. ඒ කාලේ මේ ඔය ඔළුව වහගෙන ලෝගු දාගෙන ගියේ නෑ. මේ ඔක්කොම මේ අපිට අපේ රටේ මුස්ලිම් ජනතාව පාවිච්චි කරපු භාෂාව මොකද්ද? දෙමළ. ඔවුන් මේ සෞදි අරාබියෙන් ආපු මුස්ලිම් ජාතිකයෝ නේ. ඔවුන්ගේ සංස්කෘතිය වෙනස්. ඔවුන් අපිත් එක්ක එකට හිටියේ. අපෙන් කඩලා වෙන් කරන්න තමයි මේ ගෙනාවේ. ඒකින්ද මේ රටේ ඒව කරන්න ලැබෙන්නේ මේ රටේ ඔක්කොම ඒක තමයි එක නීතියක් කියන තැනට ගේනවා කියලා කිව්වේ. ඔක්කොම සමස්ත සිංහල දෙමළ මුස්ලිම් සියලු දෙනාම එක ජාතියක් විදිහට නැගිටිනවා. ඒ කියන්නේ හරි දැක්මක් හරි දර්ශනයක් තියෙන මුස්ලිම් ජාතිකයන්ට ඔබත් එක්ක එකතු වෙලා මේ රටේ ශ්‍රී ලාංකික පුරවැසියෙක් හැටියට ඉදිරියට යෑම කිසිම බාධාවක් ඇතිවන්නේ නැහැ. ඔබ දකින්නේ නැද්ද මම අද ඕක ගැන කතා කරපුවාම මුස්ලිම් ජාතිකයෝ කී දෙනෙක් ඒ සම්බන්ධයෙන් කමෙන්ට් කළාද කියන. ඕන් පෙනී හිටින ඕන් කිව්වා. අපි පිටි හිටින්නේ එක රටක්, එක දයක්, එක ජාතියක් වෙනුවෙන් කියන එක. අපේ රට ඉදිරියට යන්න ඒක අත්‍යවශ්‍ය දෙයක්. හොඳයි. අවසාන ප්‍රශ්නෙන් අපි කාලයත් සමග තරඟයක යෙදෙන්නේ අපි මේ දැන් ඔබ මැතිවරණ ඉදිරිපත් වෙනවා. මැතිවරණ ඉදිරිපත් වීමත් එක්කම දැන් මේ වෙන විට සිංහල ජන සමාජයේ යම් ආකාරයක එකමුතු වීමක් තිබෙනවා. මම මේක මේ විදිහට සඳහන් කිරීම සම්බන්ධයෙන් වැරදි වැටහීම ඇති කරගන්න එපා. සිංහල ජන සමාජයේ සිංහල කතෝලික සිංහල බෞද්ධ මේ ආදී වශයෙන් සියලුම දෙනාම අද යම් ආකාරයක එකමුතු වීමක් එකතු වීමක් තිබෙනවා කියලායි සමාජයෙන් එන මතය. දැන් මේ ඉදිරියට එන්නේ කියලා වරපතල චෝදනාවක් පත්ලා තියෙනවා නේද? එහෙම වුණොත් සුළු ජාතීන්ගේ ඡන්ද තීරණාත්මක වෙලා නැවතවතාවක් මම පැහැදිලි කියන්නේ මේ ජනවාර්ගික අර්බුද්ධකාරී තත්වයකට ඒ වගේ අදහසක් මෙතන කියන්නේ. ඒ කියන්නේ සුළු ජාතීන්ගේ ඡන්ද එක්ක නැවතවතාවක් මේ සියලු දේවල් තීරණය වෙන මට්ටමටපත් වෙන්නේ නේද කියලා ප්‍රශ්නයක් යොමු වෙනවා. ඇත්තටම ඇත්ත. ඒක කතාව හරි. මේ හදන්නේ සියලුම සිංහල බෞද්ධ ඡන්ද ටික එකතු කරන්න. සියලුම සිංහල බෞද්ධ ඡන්ද ටික එකතු කරපු හැටි ඔය ඉන්න සියලු දෙනාම යන්නේම නැති වෙයි. මේක තියෙන්නේ මේ දැනට කොළ පාට, නිල් පාට, රතු පාට කියලා සම්පූර්ණ මුසාවක් කරන අයගෙන් සම්පූර්ණ මේ සියලුම ජනතාව එකතු කරන්න. එතකොට ඔය ආයේ මුස්ලිම් කට්ටියගේ, දෙමළ කට්ටියගේ පස්සේ යනක නවතී. සියලුම ජනතාව එක තැනකට එකතු වෙයි. ඒ අවස්ථාවේදී ඒ වටා අර නාගන්දට නාගනාදන් කියපු අයත් දෙමළ සංස්කෘතියකින් එනවා කියපුව යනුත් දෙමළ ජනතාව මේ වෙනකොටත් නාගානන්ද කවුද කියන එක දන්නවා. ඔවුන් දන්නවා ඔහු ඇවිල්ලා අංශු මාත්‍රයක්වත් ජාතිවාදී නෑ කියලා. ඇයි? ඔහු යන්නේ වෙන ගමනක්. ඔහු ධර්මයේ පිටුපු කෙනෙක්. ධර්මයේ හිටන අය කොහොමද කියන්නේ? සුඛිනෝවා කේමිනුන්තු ජබ්බේ සත්තා බවතුගේ දත්තා කියලා. එහෙම අය ඒ වට එකතු වෙන්න ගියාම ඔබ දකි ඉදිරියේදී දෙමළ ජනතාව නාගානන්ද වට එක්වන හැටි. මුස්ලිම් ජනතාව නාගානන්ද වට එක්වන හැටි. ඒ වගේම ඔය තියෙන පිල් දෙකට දැනට ඔය මොන විදියට දිය කළා දුන්නත් පුන්නක්කු ඔවුන් බොන්න එක නවත්තයි. දැනට උන්ට දෙනව හොඳට දිය කළා බීපල්ලා මේක තමයි දියුල් කුරි කියලා ඕකමම වෙනස් කරනවා. රටේ මහ ජනතාව දැනුවත් කරනවා. කොළ පාට, නිල් පාට කඳුරු දෙකේ ඉන්න ජනතාව එක්සේසත් කළා ගන්නවා. මෙරට එක්තෙන් කරන්න. ඔබ හිතනවාද මේ අවසාන වශයෙන් අහන්නේ කෙටි ප්‍රශ්නයක් කෙටි පිළිතුරක් බලාපොරොත්තු වෙන්නේ මේ වැඩ පිළිවෙල ඔබ නගරය තුල යම් ආකාරයක මතවාදයක් පෝෂණය කරලා තිබුණා කියලා අපිට පිළිගන්න පුළුවන්. ඔව්. මේ වැඩ පිළිවෙල ගමේ ජනතාව අතරට තවමත් ගිහින් නැහැ කියන එක තමයි චෝදනාව. මොකද්ද මේකට කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඕක නාගානන්දට චෝදනා කරන එක නෙමෙයි වැඩේ. ඔබට ඔබේ මාතෘභූමිය මුදා ගන්න ඕන නම් හරිද? මාතෘභූමිය ඔබ මුදා ගන්න ඕන නම් ඔබේ මේ වෙලාවේදී මොකද්ද ඔබේ යුතුයකම වගකීම වෙන්න ඕනේ. වහාම එක ක්ෂණයකින් ඔබ පියවර ගන්න ඕනේ. මේක අපි වහාම ක්‍රියාත්මක වෙන්න ඕනේ මේක. මේක නාගානන්ද ඇවිල්ලා කරන්නේ ඔබේ මාතෘභූමිය ඔබට දිනාලා දෙන්න. නැතු මේ නාගානන්ද මේක සත්ත පහක පළක් නෑ. මම ඒකයි කියන්නේ සත්ත පහක පළක් නෑ. ඇයි? ඔහු එළ වෙන ගමනක් යන කෙනෙක්. ඔහු කැපකලේ මේ මාතෘභූමියෙන් නැවත එක්සේසත් කළට මුදා ගන්න. ඒක නිසා අපි සෑම කෙනාටම මේ මාතෘභූමිය ගැන හැඟීමක් තියෙන ලෝකේ ඕන තැනම ඉන්න පුරවැසියෙකුගේ වගකීමක් යුතුයකමක් මේ වෙලාවේදී එකමන් වෙකතලා මේ හඬ මේ දැක්ම දිවෙන පුරාගෙන හිල්ලා අපි මේ රට නැවත එක්සේසත් කරමු. කොළ පාට, නිල් පාට, රතු පාට මේ ව්‍යාජ දේශපාලන රාජ්‍යයන්ගේ මේ රට නැවත මුදාගමු. ඒක තමයි නාගානන්දගේ දෙන්න පුළුවන් වටිනා පණිවිඩය ඔබට. හොඳයි. ඔබ අප සමගින් එකතු වුණා පුරා හෝරාවකුත් අඩ හෝරාවක් පැයකමාරක පමණ කාලයක්. අපි සතුටු වෙනවා විශේෂයෙන්ම අපි සමගින් සම්බන්ධ සම්බන්ධයෙන්. ඒ වගේම මම හිතන්නේ ඔබට ගැටලු මතුවුණා නම් ප්‍රශ්න මතුවුණා නම් අපිත් එක්ක සංවාදයකින් අවස්ථාවක් තිබෙනවා. මීළඟ සිකුරාදා සවස් 5ටත් මේ ආකාරයටම අපි සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම ඔබට ගැටලු තිබෙනවා නම් යොමු කිරීමට අපගේ ශනික ඇමතුම් අංකය නැවතත් මතක් කරන්න 0701 440යි 500 ශනික ඇමතුම් අංකයේ ඔස්සේ තවදුරටත් විවිධ සමග සම්බන්ධ වීමේ හැකියාවක් තිබෙනවා. ඒ වගේම සඳහන් කරන්න කැමතියි සංවිධානාත්මක අපරාධකරුවන් රැසක් සමග එකතු වෙලා මේ රට විනාශ කිරීමට එරෙහිව තනි ජවයකින් දුවපු නාගානන්ද ගුණදෝක මහත්මයා මේ වන විට ක්‍රමානුකූලව තමන්ගේ ඒ ජන සමූහයාගේ නායකත්වයට පත් වෙමින් ජනතා පෙළ ගස්වා ගැනීම තිබෙන මොහොතක රටේ ජනතාව සතුටින් දැවීමට ඔහු දරන උත්සාහයට ශක්තියක් වෙමින් අත්වැඳ ගැනීමට කැමති ඔබට එකතු වුණට ආරාධනා කරනවා. එහෙමනම් අපි හමු වෙමු ලබන සිකුරාදා සවස් 5ට මේ ආකාරයෙන්ම ඔබේ ප්‍රශ්න, ගැටලු සහ යෝජනා චෝදනා මේ සියල්ල අපට යොමු කරන්න අප සූදානම්. ඔබට හැකි උපරිම ආකාරයෙන් ඔබට එකඟ වෙන්න පුළුවන් ආකාරයේ පිළිතුරු සමග සම්බන්ධ වන්න. එහෙමනම් අපි හමු වෙන බලාපොරොත්තු වෙන ඔබ සමග ගන්න ඔබ සිල් දිනාටම ආයුබෝවන්. ආයුබෝවන්.